සත්තුප්ප සත්ත චරණං සරණං ජනානං බ්‍රහ්මාදි මූලි මනිරං සිසමාවහන්තං පංකේරුහාහෝ මුදුකෝ මලචාරු වන්නං වන්දාමි චක්කවරලක් කනමාදදානං වන්දාමි චක්කවරලක් කනමාදදානං වන්දාමි චක්කවරලක් කනමාදදානං නමෝ තස් භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධාරස්ස චතුරේ සාරච්ච විසරදස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස ධම්මිස්ස රස්ස තථාගතස්ස සබ්බඤ්ඤුතෝ සම්මා සම්බුද්දස්ස. මේ සතිපට්ඨානේ මේ ඇත්තම මේ අපි අර හැමෝම තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ සතිපට්ඨාන භාවනාව තමයි ඒකායනෝ මේ ඒකායනෝ භික්කවේ මග්ගෝ සතර විසුද්ධිය කියලා පෙන්නන දැන. ඒක හැබැයි අපි තේරුම් ගන්න ඕන කාරණාව, ඒ කියන්නේ සතිපට්ඨාන භාවනාව කරන්නේ ඇයි කියන එක. මොකද නැත්තම් ඉතින් මේ කිව්වට කරලා වැඩක් නැහැ නේ. ඇත්තම කරන්න ඕනේ නෙමේ, කෙරෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕනේ. පැහැද? කෙරෙන විදිහ තේරුම් ගන්න ඕනේ. මේක අර මම අර හැමදාම කියද්දි කියන්නේ මෙතන මේ සතිපට්ඨාන සූත්‍ර දෙකක් තියෙනවා. මොකද මේ දීඝනිකායකුත් තියෙනවා, ඊට පස්සේ තව මජ්ක්‍ධිමනිකායකු සංයුතනිකායකු එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. මේ මම දැන් දාන් ඉන්නේ නම් දීඝනිකායක. මේ කෙසේ වෙතත් එතන ඔය ඔතන ඔය මාතෘකාව අතිශය දරුණු. මාතෘකාවෙත් බුදුපියාණන් වහන්සේ පෙන්නන්නේ සතිපට්ඨාන කියලානේ. ඔතන හරියට මාතෘකාව තේරුණා නම් තේරෙනවා මේක කරන්න දෙයක් නැහැ කියන එක. පැහැදිලි? ඔයක කිව්වේ සිහිය පිහිට වණ්ඩ කියලා. සිහිය පිහිටෙව්වොත් එයාට කාය වේදනා චිත්ත ධම්ම කියන සතිපට්ඨානේ තුලයි එයා ඉන්නේ කියන එක. පහල ඒකයි උතන ලස්සන කතාව. ඉතින් අර මේකෙදි පොඩි කැලක් මම කිව්වොත් සිහිය පිහිටවන්න සාමාන්‍යයෙන් බෑ. සිහිය පිහිටවන්න බෑ කියන්නේ සිහිය පිහිට වල නෑ කියන හොඳම උදාහරණය තමයි දැන් වාඩ් ලයින් පුටු වේදි කියලා මම කියනවනේ. පහල දැන් බණක් අහනව නේද කියලා මම කියනවනේ. පහල ඕනේ නෑ මං අහන්නේ එහෙම නෙමෙයි. අදහසත් එක්ක තමයි ඒක උත්තරේ එන්නේ. නෑ මම ඒක තමයි මම ඉතින් මං අර මේ මේ අර මං කියන්නේ ඒක කොටු කරන්නේ නැතුව නිකම්ම ඇහුවේ ප්‍රශ්නේ. අර අපි බලන්න ඕනේ යන්නේ එහෙම එක. මේකයි රහතුන් වහන්සේලාත් බණ අහනවා. දැන් අපිට ඕනේ විතර සෝවාන් වීමක් ගැන කතා කරන්න නෙමෙයි. ඉවර වෙන එකක් නේ. අන්න හරි. මං ආන්නේ අන්නේ නිරෝධ සංඥාව තියෙන කෙනාට. බණ අහනවා කියන එක මහා අමාරුවක් නෙමෙයි. බණ නොහනවා කියන එක මහා අමාරුවක් නෙමෙයි හැබැයි. හරිද? මං කියන්නේ අර ඒ වගේ නිකන් කෙරවලක් තියෙනවා කියන එක. හරිද? ඉතින් මේකේ අන්න ඒක පහල මම කිව්වේ සිහිය කොච්චර කෙලවරක් තියනවද කියන එකද? සිහිය කෙලවරේ එනේ හැම වෙලාවෙම මේ කෙනාගේ කෙලවර මත ඉඳලාද මේ මේ ලෝකෙ මෙහෙමයි. සතිපට්ඨාණය දරන් ඉන්න උත්තමයා තමයි රහතුන් වහන්සේලා. එනේ සතිපට්ඨාණය මෙහෙම දෝතර ගන්න පුළුවන් රහතුන් වහන්සේලාගේ ජීවිතේට. පහලද? ඒ මොකක්ද නෙමෙයි උන්වහන්සේලා දැක්කෙම සතියේ තියෙන වැදගත්කම. සෝතාපන්න වෙනකොට උන්වහන්සේලා දැක්ක අසහියමයි දෝෂේ. සිහියමයි නැවැත්මට මුල, අසහියමයි පැවැත්මට මුල. එහිඳ උන්වහන්සේලා එකයි දවස් හතෙන් රහත් වෙනවා කියන එක පුදුම වෙන්න ඕනේ නැහැ. උන්වහන්සේලාට තේරෙනවා අසහිය ප්‍රශ්නයක් නම් මම මේ කියන්නේ අසහිය හිටිය කියලා අලුතෙන් ගන්නව නෙමෙයි. උන්වහන්සේලාට තේරෙනවා පෙරණැසු විරු දහම අහනකොට මේ දහමෙන් අපි හිතුවට වඩා නිවිලම යනවනේ. එහෙනම් මම අහන්නේ මෙච්චරයි, මෙච්චරකල් බත් ගිල ගිල හිටපු එකෙක්ට හම්බුනොත් හොඳ මොන හරි ඔය මැක්ඩොනල්ඩ්ස් හරි KFC හරි මොන හරි දෙයක් රස කර කර කනෝ මිසක් පස්සේ කන්නම් කියලා තියෙනවද? නෑ, ඒ වගේ එකක් තමයි හරියට න්‍යාය අහුවෙච්ච කෙනාට. හැමදාම මැග්නෝල්ස් කනවා වගේ තමයි. ඉතින් හැමදෙස්ම කනවා. කාලා කාලා දවස් හත යනකොට හරියටම හරි. එහෙම නෝණ පුදුමයි. අපිට අද වෙලා තියෙන්නේ අපි දන්නවනේ දැන් සෝදාවන් වුණාම දව මේ අවුරුදු හතෙන් හරි බව හතෙන් හරි මේක ඉවෙනවා කියලා. එන්නේ කරන්නේ නැහැ මොනවද වැඩේ. අපි ඔය ඉන්නවා. කවුද කියන්නේ දැන් සෝවන් කියලා අපි? ඒ කියන්නේත් මමයා. මේ මේ කවුරු බුදු දන් වහන්සේලා කියනවද මේ අපිට? මම හිතා ගන්නවා කලින්ට වඩා මගේ ලොකු ගුණයක් එහෙම තියෙනවා දැන් නේ. එහෙම හිතනකොටම තේරුම් ගන්න ඕනේ ගුණේ පිරීලා තියෙන්නේ කියලා. බලන්න. ඒකයි අර මෙතනදී මම හැමදෙස්ම අර මතක් කරනන්නේ ඔය මහායාන බුද්ධ ශාසනයේ තියෙන අර්ථය වටිනවා.
ඒකේ තියෙන බෝධිසත්ව චර්යාවක්නේ. එතන කියන්නේ මහායානයේ එකම තැන ඒ හුඟක් ඒවා තියෙනවා. දැන් ඔතන එක එක සූත්‍ර තියෙනවනේ වෙන මේවට මහායාන වලට. ඒවැ සූත්‍ර මට මතකයි වේපුල්ල හරි මොකක් හරි සූත්‍රයක් තියෙනවා. ඒකේ සාරිපුත්ත හාමුදුරුවෝ එතන කියන්නේ මෙහෙමයි. කියන්නේ මහායාන කියන්නේ මේ තේරවාදී බුද්ධ ශාසනය නිකන් අර ශාසනයට පොඩි නිකන් පොඩි නිකන් මුල් පියවරක් වගේ කියලා. රහත් পদවිය නෙමෙයි කියනවා නිවන. හැමෝම බුදු වෙන්න ඕනේ කියලාලු කියන්නේ. මහායාන. හැම කෙනෙක්ම බෝධිසත්වෙක්. අන්න හරි. බෝධිසත්ව චර්යාව. එතන අපි ගත යුත්තේ ඕවා නෙමෙයි. අපිටත් ඕනේ නිරෝධයක්නේ. ඉතින් නිරෝධයට ඒ ශාසනය කියන්නේ බුදු බව නම් අපේ එක කියන්නේ මේ රහත් බව නම් ඉතින් මොකෑ ඉතින් වචන දෙක වෙනස් වෙනවා කියන ප්‍රශ්නයක් ඈ. ඒක ලබන්න මොනවද කියලා දෙන විදිහ කියන එකනේ. පැහැල. අතන මම නම් කියන්නේ මහායාන බුද්ධ ශාසනයේ ස්ටඩි කරන එක පාඩුවක් නෑ. අන්න එක නෑ එතන ලොකහමනේ ඊට වඩා මහායාන බුද්ධ ශාසනයේ හරය තමන්ගේ තියෙන සියලුම පහත් ගති දිය කරලා සමස්ත සත්වයාට උදව් කරන එක. ඒක තමයි බෝධිසත්ව චර්යාව. ඉතින් මම අහන්නේ මේකයි ඒ පිරිසට මේ යථා ධර්ම තේරුනොත් තේරවාදී කටිර වඩා ඉක්මනට නිවෙනවා. නෑ මම ඒක තමයි කියන්නේ. නෑ ඕකේ මේ විෂය, ඒ කියන්නේ විෂය ගැන බය වෙන්න දෙයක් නෑ. Tamanට හරි මේ තොණ්ඩු අහුණා නම් ඔය පොඩ්ඩක් වටේ දිනවා කියව කියලා මොනවා වෙන්නේ නෑ. මම ගෙනෙම කියවන්න කියනවා නෙමෙයිදී. මේ ඒ වැදිය අර්ථ Tamanට ප්‍රත්‍යක්ෂ නම් Tamanගේ අර්ථ වෙනස් වෙන්නේ නෑ කියන එක. ගැළුව නෑ. ඉතින් අර මම නම් හුඟක් කියලා බලන්නේ ඕන තැනකින් යහපතක් ගන්න පුළුවන් නම් ගන්න එක තමයි. ඒකයි කරන්න ඕනේ. සමහරවිට මේ ලෝකේ තියෙන කවුරු හරි කෙනෙක් කතාවක් කරලා තින්නේ මම ඒකුණත් බලනවා. එවෙන් සමහරවිට කවදාවත් ස්වාමීන් වහන්සේ නමක් නොකියපු අර්ථයක් එනවා. අන්න ඒ වගේ ඒවා. ඔය හොඳ ලස්සන එකක් මට මතකයි හුඟක්ම වැඩිච්ච ගමන්. ඔය තෙරේසා මෞතුමිය ගැන කරපු දේශනාවක් තිබ්බා. ඒක කියනවා තෙරේසා මෞතුමිය හැමදෙස්සම කිව්වේ ඒ කියන්නේ මෙහෙම එකක්. Good people give you happiness. හරිද? Bad people give you experiences. Worst people give you lessons. Best people give you memories. Never ever blame anyone in your life. Best people give you memories. Memories. මේකේ මේ 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 වචන හතර අතිශයින්ම ගැඹුරුයි. ලෞකික සම්මාදිට්ඨි උපරිමයේ ඉන්න කෙනෙක්ගේ ස්වභාවය. ඒකයි දැන් ඒ තුමයන්ගේ ඒ චරිත මෙච්චර ලෝකයට කාවැදුනේ ඇයි? ගතිගුණ උපරිමයෙන්. දැන් පාපවහන්ස ගැන උනත් මිනිස්සු කතා කරන්නේ සිංහල ඒ දෙමළ ભેදකින් තොරව. ඒ ගුණේ නිසා. ඒ කියන්නේ ඒගොල්ලෝ ලෞකික සම්මාදිට්ඨිය පැත්තේ හොඳට ඉන්න කට්ටිය. ඇහල. ඉතින් අපිට කියන්න බෑ මේ අපි ඔක්කොම ලෞකික සම්මාදිට්ඨිය ඉන්නවා කියලා අර වගේ චරිතත් එක බලනකොට. ඇහල. මම එකයි කිව්වේ මෙතන මේ 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 හතර වටිනවා සාමාන්‍ය මිනිහෙක්ට උනස් හැදෙනවා නම්. ඒ කියන්නේ යහපත් මිනිස්සු අපිට සතුටක් තමයි දෙන්නේ. ඒ වගේම අනිත් පැත්තට කියනවා නරක මිනිස්සු අපිට දෙන්නේ අද්දකීම්. එතකොට නරකම වර්ස් කියන්නේ නරකම පහත්ම කට්ටිය අපිට පාඩමක් උගන්වනවා. ඒ වගේ අනිත් පැත්තට කියනවා මේ ලෝකේ හොඳම මිනිස්සු මතක කිතුරු කරලා තිනවා. ඉතින් නිකන් ගන්න මේ ලෝකේ මිනිස්සු හරි සත්තු හරි ඔය කුලක හතරෙන් එහා නැහැ නේ. හොඳයි හොඳම නරකයි නරකම. ඉතින් මේ විදිහේ අර්ථයක් මිනිහෙට පිළිහිටනවා කියන්නේ කා ගැනවත් අකරුණාවක් නැහැ කියන එක නේද? නිකන් ගන්නකෝ මෛත්‍රිය උපරිම නෙවෙයිද කියලා මේක. නාමිකෝ කියන්නේ සිංහලෙන් කිව්වොත් good people give you happiness කියන්නේ යහපත් මිනිස්සු ඔබට දෙන්නේ සතුට. හරිද? bad ඒ කියන්නේ නරක මිනිස්සු ඔබට දෙන්නේ අද්දකීමක් හැමදාම. ඊට පස්සේ කියනවා නරකමෙව් අද්දමෙව් තුච්චමෙව් මේ ලෝකේ පහත් කියලා සම්මත කරපෙව්. ඒගොල්ලෝ හැමදාම ඕගලන්ට පාඩමක් උගන්වනවා. මේ ලෝකේ අතිශයින්ම යහපත් කියලා ගත්ත මිනිස්සු අනිවාර්යෙන් මතකයක් ඉතුරු කරනවා. ඉතින් අපිට මේ හතර ගොල්ලන්ගෙන්ම ලැබුණේ යහපතක්ද නැද්ද? අන්න ඒකයි. අපි ඒ මට්ටමට අපේ හිත සංවේදී නැති නිසා අපේ නුවණ අපේ සිතවිලි ජාලය අපි ඒ මට්ටමින් විස්තර නොකරන නිසා අපි මෙතන තෝරගන්නේ කාවද? හොඳ සහ හොඳම සෙට් එක විතරයි. දැන් නරකෙත් හොඳ තියනවා නේද? ඒක තමයි මේ ආර්ය ශ්‍රාවකෙත් දන්නේ. ඒක නිකන්ම සුභේ අසුභේ දකින්නත් පුළුවන් අසුභේ සුභේ දකින්නත් පුළුවන් නරකේ හොඳ දකින්නත් පුළුවන් හොඳේ නරක දකින්නත් පුළුවන්. ඇයි එයා මැද දන්න නිසා? පැහැද? ඉතින් අර මම කිව්වේ ඒකයි. මේ තමන්ගේ නුවණ වර්ධනය කර ගැනීමේ අභිලාෂයේ මුල් වෙලා නම් මම නම් කියන්නේ තමන්ගේ හිත ගැන තමන්ට බයක් නැත්තම් මේ කොහොමද දස කුසලයේ කරන්නේ නැහැ කියලා විශ්වාස නම් හරියට කියන්නේ ફોකස් පිට ඒ කරන ඕන අධ්‍යයනය කරන්න කියන්නේ. එතකොට විකාර වෙන්නේ නැහැ මනස. ඒකයි තමයි. ඉතින් මම මේ කියන්නේ මේකයි. දැන් මෙතන මේ අර පටන් ගන්නකොටම තියෙන්නේ සතිපට්ඨානේ. ඒකායනෝ යම් බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවණං සමතික්කමාය දුක්ඛ දෝමනසනං අත්තංගමාය ඥායස අධිමාය නිබ්බාන සච්චි කරණත්තාය මේ නිබ්බාන සච්චි ක්‍රියාවේ යදං චතරු සතිපට්ඨාන.
මෙතන බුදුහාමුදුරුව කරපු හොඳම බ්‍රෑන්ඩින් ප්‍රොමෝෂන් එක මේ සූත්‍රයේ. මෙතන බුදුහාමුදුරුව මේකේ තමයි කියන්නේ එකම මගයි මහන්නේ විසුද්ධ වෙනවා නම්. මේකේ කියනවා මේකේ අට කතාව. ඕක හරියට මේ කසි සලු විකුණන වෙලෙන්දේක. සලු තියනවා ගන්නවද කියලා ඇහුවට සලුවක් ගන්න අත්‍යවශ්‍ය මිනිස්සෙක් මිසක් සලු ගන්න එන්නේ අත්‍යවශ්‍ය නොවන කෙනෙක් එන්නේවත් නැහැ නේද අහන්න. හැබැයි මේ මිනිස්සු පොඩ්ඩක් උපක්‍රමශීලී වෙලා කසි රටේ හදපු සලු තියනවා ගන්නවද ඔය කියලා ඇහුවොත් කසි රටේ සලු මොන වගේද කියලා බලන්න සලු අත්‍යවශ්‍ය නැති මිනිහ හරි එනවා. අන්න ඒ වගේ කියනවා මේක. ඒ කියන්නේ එකම මගයි කියලා කිව්ව සැනින් අපි හොයන් හරියනවානේ. එයි අපිටත් ඕනේ නිවෙන්න නම් ආ එකම මගක් තියෙනවානේ. අපිට ඇත්තම ඕනේ නැහැ මේක මොකද්ද කියන එක. නමුත් අර කිව්ව නිසා හරියනවා. පහල. අර වෙලෙන්දර වාසියක් වෙනවද නැද්ද? අහම්බෙන් ගිය කෙනෙක් ගත්තොත් ඒ වගේ බුදු වෙනවාසේ කිව්වෙත් අහම්බෙන් හරි මේක බලලා එයා හික්ුණොත් ඒක වටිනවා. ඉතින් ඒකයි මේ සතිපට්ඨානේ බල. සති ඇත්තම මට නම් හිතෙන්නේ ඔය සමස්ත 84000ක් ධර්මස්කන්ධය එක තැනකට කැටි ගන්න ගියෝ සතිපට්ඨාන සූත්‍රය තමයි. මේ සතිපට්ඨානේ තියෙන පබ්බ සියල්ලම මේ මට්ටමේ කමටහන්. අදීම මේ ලසන පැහැදිලි වෙන එක. ඉතින් මේකේ කායේ කායනුපස්සී විහෙරති කියන ගැල්ල. ඊට පස්සේ වේදනානු වේදනානුපස්සී විහෙරති. මේක හොඳම දේ උදේ කිව්ව අතන්ටි කියනවා. කායේ කාය අනුපස්සී විහෙරති කියලා තියෙන්නේ. එතන මොකද තියෙන්නේ? අනේක තමයි. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තනුපස්සනා, ධම්මනුපස්සනා කියලා යනකොට. අතරේ තියෙන චිත්තේ චිත්තානුපස්සනා. අන්න ඒකයි. දැන් ඔයාට හෙන්න අර්ථ තියෙනව නේද? පැහැද? දැන් අර උදේ කිව්ව අර්ථය කොහොමද උනට කියලා. රෝසන උන්ට පැහැදිලි වුණා නා. අනුපස්සනාව කරන්න කාය අනුපස්සනාව කරන්න කය ගැන දැනගන්න ඉන්න ඕනේ. ආ. එනේ කය ගැන දැනගන්න ඉන්නවා කියන්නේ මොකද්ද? මේ කයසල තියෙන කැලි 32කින් කියලාද? නෑ මේ කයේ කැලි 32ක්වත් පවතින්න බෑ කියලා දැනගන්න ඕනේ. ඒක දන්න කෙනා සුදුසුයි කාය අනුපස්සනාව කරන්න නෙමේ කාය අනුපස්සනාව වෙන්න. අන්න හරි. බලන්න. ඒක අර එක වචනේ හරියට තේරුම් ගත්තනම් කියන්න දෙයක් නෑ මේකේ. බලන්න. ඒ කියන්නේ තුප්පතක් අපි පැහැදිලි කරවොත් ඒ කියන්නේ කායේ කායානුපස්සී කියන්නේ මේ කය කියලා එකක්වත් පවතින්න කයක් පිහිටලාම නෑ කියන අර්ථය දන්නවනම් කායන පස්සනම එයා දන්නවා. පැහැල. ඉතින් නැත්තම් ප්‍රශ්නයක් කියවද නැද්ද? කා ඔව් කියනවා. ඇයි තුන්නේ ආයි මේ කය කියන එකම දැන් පිහිටලා නෑ කියන එක දැනගෙන ආයි කයන් 32කින් සහය නවාන් මොකද නාවෝ ඔව් මේ නවසීවිති කියලා. ඊට පස්සේ වගේ නා ආනාපාන පබ්බ ඔක්කොම එතන මූලයේම දැක්වෙන්න අවශ්‍ය ඒ කියන්නේ එහෙම පවතිලාම නැත්තම් ආයේ එහෙම වෙන වෙන විභාග කර කර අයියෝ පබ්බ ටිකක් තියෙන්නේ. මං අහන්නේ සෝතාවන්න වෙච්ච කෙනා 100න් ඉන්නවද? 80න්ද වැඩිපුර ඉන්නේ? 100. 100න් ඉන්නවනම් කායගත සතියක් ඕනේ නැහැ. කායගත සතිය ඉන්නේ. 80න්. 80න් ඉන්නේ. සෝවන් වුණත් 80න් ඉන්නේ. ආයකයි මේ නිරන්තරයෙන් මේ මෙනෙහි කිරීම ටික කියන්නේ හිත තියන්න තැන් ඔය දුන්නේ. පැහැදද? ඒ කියන්නේ මෙහෙමයි. හිත තියන්න තැන් දෙනකොට හිත තියෙන එකක් එක නෙමෙයිද තියලා තියෙන්නේ. ඒක හරි. හැබැයි එයා හිත තියනවා කියලා මම අදහස් කරේ තියන්න තැනකට නෙමෙයි. සිහිය පිහිටවන්න දුන්න තැන් මේ. පැහැද? අපිට එකපාරට බෑ නේද ධම්මානුපස්සනාව ගන්න. ඔව්. ඒ කියන්නේ ධම්මානුපස්සනාව කියන්නේ කොච්චර ගැඹුරු තීක්ෂණද? ඔව්. හැබැයි යාට පුළුවන්ද බැයිද? ඇවිදිනවා කියන එකට සිහිය ගන්න. අන්න හරි. ඒ කලේ මොකද්ද? ගාල කඩාගත්ත හරක දුවන්නේ යම්සේද කවදාවත් අල්ලන්න බෑ. බුදුහාඳුරු කිව්වේ වරපටක් දාලා බඳින්න කියලා මේ බෙල්ල කණුවකට. ඔන්න ඔය කණුව වගේ තමයි කායගත සතිය මොනවද? දෙදිස් කුරුම් භාවනාව. ආනපාන පබ්බ. කිව්වේ මොකද්ද? ඔය එහෙ මෙහෙ දුවන සිත කියන්නේ අසහියක්. පොඩ්ඩක් ફોකස් කරන්න මේ කියන කෙස් වලට. ඒතර මුළු හිතම කෙස් වලට ફોකස් වුණ සැනින් හිත කම්පණේ අඩු කළා. ප්‍රඥාව මෙයා දැකලා තියෙන කෙනෙක් දන්න කෙනෙක් මෙයා අසහිය තියපු සැනින් කෙස් පැනවෙන්න බෑ කියලා දේනවා. පැහැද? ඕක දුන්නු පොඩි ගුණ්ඩුවා. අර අහගෙන හිත අල්ලහන් මේකට කියලා. සමතේ සඳහා යම් අන්නාඩි සමත පූර්වාංගම විදර්ශනාවක් විදර්ශනා පූර්වාංගම සමත ඔය හැම තැනම කරන්නේ. අපි මුලින්ම මං කිව්වේ පලංචිය මේ කියන්නේ. මේ පලංචිය පොඩ්ඩක් නගින්න. එතකොට පෙනෙයි ගොඩනැගිල්ලක් තියෙන්න බෑ. ඔයාට තේරෙයි නිකම් මේකේ බහින්න වෙනවා කියලා. පැහැද? ඒකයි. නැතුව දැන් ගොඩක් කියපු ප්‍රශ්නේ හරියට හරි. ඉතින් දැන් මේකේ කෙරෝලෙම පැනවෙන්න බෑ කියලා දන්න මනුස්සයා මොකටයි මේව බලන්නේ? වැඩේ තියෙන්නේ ඕක નિરાයාසයෙන් පැවිසතරම තේරෙනවද? ඒ කියන්නේ සිහිය පිහිටවීම සඳහායි ඒක ඒ වගේ දෙයක් නෙවෙයි. අන්න හරි. පැහැද? අර කියන්නේ කමටහන කියලා. ඔව්. හැමදැනම කමටහන් කියලා. ඒ එයාට ඒ කමටහන හොඳ වෙන්නේ කමටහන උපනිශ්‍රිය වෙන්නේ සිහියට ගන්න. එතකොට අර નિરાයාසයි කියන එක අපිට හිතෙද්දී එහෙම සමස්තයක් විදිහට ගන්න පුළුවන් තමයි. මම කිව්වා මම බොරු කිව්ව නෙමෙයි ඈ. මම කිව්වේ මොකද්ද નિરાයාසයි කියලා සාසනේ.
මේ තමයි ප්‍රතිපදාව. ශාස්ත්‍රය කියන්නේ මාර්ගඵල. අන්න හරි. අර මොනවද ඒ කියනකොට දැන් හුඟා සතුරු වෙන්නේ දැන් මේක කරන්න දෙයක් නැහැ වගේ. කරන්න දේවල් මේකේ තියෙනවා පටන් ගත්ත දැන් ඉතින්. අන්න ඒකයි. ඉතින් මේක හරියට වඩන කෙනාට ඇසිපිය ගහනවා කියනවත් පුදුම සිහියෙන් ඉන්න ඕනේ. ඉතින් නැත්තම් දැන් භාවනා කරන තාක් හොඳ සිහියෙන්. නැගිටිනකොට නැගිටින ලෝකයක් ඇත්ත වෙලා. මෙච්චරයි. පාඩුවක් නැහැ. මග දුෂ්කර වෙනවා තව ටිකක්. ඇයි ඉතින් අර කාලේ වැඩුවා නම් කෙටි වෙන මග? අර කාලේ අසිහියෙන් ඉන්නකොට වැඩි වෙනවනේ. පැහැද? නිකන් බලන්න මේක. දස සංයෝජන ධර්ම ගත්තොත් දස සංයෝජන ධර්ම වල මේ පෘථග්ජන සියලු 31 ලෝකතල වාසී සියලු දෙනාම සංයෝජන 10කින් පල්ලෙහාට බැඳලානේ. සෝතාපන්න වෙනකොට ගෙවෙන්නේ 3යි. ඒත් 7කින් තාම ඇදෙනවද නැද්ද? ඉතින් එතකොට මට කියන්න පෘථග්ජනයට සාපේක්ෂව නම් සිහිය ඇති. හැබැයි රහතුන් වහන්සේ නමකට සාපේක්ෂව කොච්චර සිහියද සෝතාපන්න කෙනා ඉන්නේ? අන්න එතනයි අසිහිය කියලා කියන්නේ. ඔන්න ඔය අසිහිය සිහිපත් කරලා සිහියට ගණ්ඩයි මේවැය තියෙන කමටහන උපනිෂ්ඨිය. පැහැද? නැතුව මේ කවදාවත් හුස්ම රැල්ලට හිත දාලා හුස්ම රැල්ල බලන් ඉන්න කිව්ව නෙමෙයි. කිව්වේ අන්න ඒකයි. හැබැයි ඒක කොහොමත් මේ නිත්‍ය සම්පන්න නොවි ලෞකිකරණයම තමයි තියෙන්නේ. ඉන්න වෙන්නේ. අර කියනවා දෘෂ්ටි ඍජු නොවි මොන විදිහට හිත වැඩුවත් ඒක සමතයක් විතරයි. ඔව් සමතේට විතරමයි ඔක මේ උපනිෂ්ඨිය. එන්නෙම නිත්‍ය සම්පන්නේක නෝනේ. නෝනේ තාම. එතන ලොකුහාමුදුරුවනේ මේ දෝෂෙ දින මම හැමදෙස්සම කිව්වා වගේ මේ සමතේ වඩන එකේ දෝෂෙ නෙමෙයි සමතය නිවන කියලා ගන්න එකයි දෝෂෙ. ඒක ඒ වචනේ අරෙන්න අනිත් සියල්ල හරි. ඒක පිළිගන්න ඕන සාදරෙන්. මම මේ උපනිශ්‍රියක් කරන්නේ මේ නිවන් නෙමෙයි කියලා. ඒ මට්ටමේ නිවන වැඩෙනවා. මේක මම දැන් මේ නිවන කියලා කොටු කරාට පස්සේ ඊට පස්සේ එහා බලන්නේ නැහැ. අර කියන්නේ විවෘත නැහැ. ඒකයි ප්‍රශ්නේ. පහල මං කියුවේ පහල නේද? කායේ කායාන පස්සේ විහෙරති කියනකොට ඔකේ ලස්සනයි. කාය කියලා කියන්නේ කොටස් වලට නමක්. පහල කාය කියන සමූහයකට කියන්නේ අන්න හරි. කාය කියන්නේ සමූහයට නමක්. කාය කියන්නේ එකක් නෙමෙයි. හරිද? ඔතන පෙන්නන්නේ කොටස් වල පුළුවන් නම් බලන්න කයක් හම්බ වෙයිද නැද්ද? ඔන්න ඔය කය දන්න කෙනා සුදුසුයි කායනුපසනාව ඉන්න. පහල එනේ දැන් අපි ගමුක කොටස් 32. ඔව්. ඒ අහන්නේ කොටස් 32 ගේ කය කොහෙන්ද ගන්න පුළුවන්? ආ ඒකකව දැන් කයක් කියලා අර ගෙලිය පිටින් ගන්න එකකවත් අන්න හරි. පණවන්න පුළුවන්ද බැයිද? මම ඊටාම සරලව කියන්නේ. ඔව්. තව කෙනෙක් සබ්බ කාය සූත්‍රේ අධ්‍යත්ත කාය බහිද්ද කාය කියලා විස්තර කරලා තියෙන කාය පිළිබඳව අර 12 ගැනනේ ආයෙ විස්තරයක් කියන්නේ කාය කියන්නේ රූප එවැතද? ඔව්. ඒකත් හරිනේ. ඔව් රූප සබ්බ ගන්දර සිස්පර්ද දාන්න. ඔව්. කාය කියනකොට කාය කායාන පස්සේ විහෙරති කියනකොට ඔකත් ඉඳලා වෙනවා සමාස් සායනස. ඒක තමයි. ඉතින් ආයි ගන්න කොටස් කියලා මම මේ 32 ගත්තේ දැන් තියෙන හින්දා. ඔව්. අතන කොටස් 12ක් තියෙනවා. ඔය 12 කොතනින්ද පණවන්න පුළුවන්? හයක් කියන එකක් ඇත්තෙන්. අන්න හරි. අපිට අද අන්න හරි. ඒ හයක් ඇත්තෙන්ම නවදා. අන්න හරි. ඒ ඵලය පැනවෙන්න බෑ කියලා දන්න නුවණටටයි. ඔව්. මේක කෙරුණා කියලා ගන්න පුළුවන්. අනිත් කටිරෝග කරන්න වෙනවා. එතනදි වෙන්නේ කය කියන එක නෑ කියලා තේරෙයි. හැබැයි කොටස් තියෙනවා කියලා තේරෙයි. කොටස් කියන එකත් පැනවෙන්න බෑ කියලා තේරෙන්නේ හරිය නිරෝධය අර දන්න කෙනාට. පැහැල්ල. 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 කය අතහැරලා කොටස් අල්ලන්න. අන්න හරි. ඒගොල්ලන්ට ඕනේ මොකක්ද නෙමේ? රළු දුක අයින් වෙලා සුකුම දුකකට එන්න. එතකොට වෙහෙසළු වෙන්නේ. බුදු වෙනස කිව්වේ සුකුම දුකමයි දුක. අදි අන්න එකයි. උපේක්ෂාවමයි අතිශය දරුණු දුක. ඒක දැනගන්න මහන්නේ සැප දුක ගැන කරන්න ඕනේ නෑ දෙයක්. තේරෙලා. මට කිව්වේ දා ප්‍රශ්න පටන් ගන්නකොටම පොදු කුලකේ උපේක්ෂාව ගැනිට තේරෙන එක. ඒක තේරුනොත්ම තමයි මේ ලෝකේ පරම සැපේ දුකක් තියෙන්නේ. නැත්තනම් තේරෙන්නේ නැහැ. පැහැල නේද? අන්ත දෙක වගේ මැදත් ප්‍රශ්නයක්. මැදමයි ප්‍රශ්නේ අන්ත දෙක නිකම්ම ප්‍රශ්න ලෙහෙයි. මැද තේරුනොත්. පැහැල. කඳ ගැලවෙනවමනේ. මේකේ මේ හරි ලස්සන මේකක් තියෙනවා දැන්. මේ අපි සමහරවිට අපි ගන්න අර්ථවලදී අපිට හිතෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියලා එකක් වෙන්නවා කියලානේ. එහෙම එකක් නෙවෙයි කියන්න මේ මේ පටිච්ච මේ මොකද්ද මහා සතිපට්ඨාන සූත්‍රෙම තියෙන ලස්සන දෙනා. එතන තියෙනවා අන්තිමටම ධම්මානුපස්සනාවේ තමයි සච්චපබ්බේ තියෙන්නේ. ඒ කියන්නේ අතන වල සූත්‍රේ අන්තිම එක තමයි පටන් ගන්න ඕනද? පැහැදම කිව්වේ. ඒ කාය වේදනා චිත්ත ධම්ම කියලා කොටස් හතරක් තියෙනවානේ. අපිට හිතෙන්නේ කය වේදනා චිත්ත ධම්ම කියන එකයි වැඩෙන්නේ කියලානේ.
මම කිව්ව මතකද දන්නේ නැහැ මුලින්ම කියද්දි සාසනය කියන්නේ අග දැකලා මුලට එන එකක් කියලා. ඒක ඔප්පු කරන්න තියෙන ලස්සන සාක්ෂියක් මේකේ තියෙනවා. ඒ කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියලා පබ්බ හතරේ ධම්මානුපස්සනාව තියෙන්නේ. ඒකට වෙනම පබ්බයක් විස්තර කරනවනේ. ඒ පබ්බේ අන්තිම එක බලන්න. ඒ අන්තිම එකේ තමයි සත්‍ය පබ්බේ තියෙන්නේ. අපි මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද? ඇත්ත ගැනනේ දැනගන්න ඕනේ. අන්න එතන විස්තර කරනවා ස්කන්ධ ගැනයි. පැහැදිලිද? කාය වේදනා චිත්ත ධම්ම කියද්දි ඒ කෙනාට තේරලා තියෙන්න ඕනේ සබ්බේ ධම්මා අනත්තාති කියන දැනට. පැහැද? අර මතකද මම කිව්වේ ඥානවල 11ක් ඥාන 11 වෙනි 11ක් වෙනම ඥාන තියෙනවා. 66ම තේරෙනවා තරගන තේරෙනුත් අවුල් කියලා. ඒ කියන්නේ මේ මෙහෙම මට මේ හැඟෙන ඥාණය දනිච්චයි කියන එක. පැහැද? අන්නේ කෙරවලට අහු වෙන කෙනා සබ්බේ ධම්මා අනත්තාති මට්ටමට එනවා. ඒ කියන්නේ මේ ධර්මතාවයම අනිච්චයි කියන එක. පැහැද? ධර්මතාවයම පැනවෙන්න බෑ කියන එක. ධර්මතාවයම හැටගෙන තිබිලා නෑ කියන එක. ධර්මතාවයම ඉපදිලාම නෑ කියන එක. ධර්මතාවය ඇති වෙලාම නෑ කියන එක. පැහැද? අන්න ඒක දන්න කෙනා සුදුසුයි ධම්මානුපස්සනාවට. ධම්මානුපස්සනාව කරන කෙනා දැකලා තියෙන්න ඕනේ පැනවෙන්න බෑ කියන කිරෝලම. පැනවෙන්න බෑ කියලා කිරෝල දන්න කෙනාමයි ධම්මානුපස්සනාවට ශක්තිය නැත්තම් චිත්තානුපස්සනාවට වැඩෙන්නේ. එතන ශක්තිය නැත්තම් වේදනානුපස්සනාවට වැඩෙන්නේ. එතන ශක්තිය නැත්තම් කායනුපස්සනාවට වැඩෙන්නේ. ඔව්. හැබැයි එතන ශක්තිය නැත්තම් එයා කෙලිම සතිපට්ඨානෙ පිට. අන්නයි. හැබැයි මෙහිමයි. ඕකට සිහිය තියෙනකොට අපිට එක පාට ශනික ධම්මානුපස්සනාවට ගන්න බෑ. ඇයි සිහිය තියන්න වෙන්නේ අපිට මේ මොහොතේ අහුවෙන හේකි. පැහැද? එනේ අසිහියෙන් වැඩ කරනකොට අසිහිය අයින් කරන්න නම් අපිට නොපෙන්න දෙයකට හිත තියන්න බෑනේ. පැහැද? අසිහිය තුල මේ හිතේ තියෙන ස්වභාවයවත් තේරෙනවද? මෙහෙම ගන්නකෝ. ඉස්සරහා ඉන්න මිනිහෙක් මට පොල්ලෙන් ගහන්න එනකොට මට පුළුවන්ද එක පාට ඇස් දෙක වහගෙන මේ පොල්ලෙන් ගහනවා කියන එක පැනවෙන්න බෑ කියලා ගන්න? බෑ, පොළු පාර වදිනවා. පැහැද? එතන බුදු පියාණන් කිව්වේ ඒකයි. අජ්ජත් කායෝවා 50 සතිපච්චුපට්ඨිතා හෝති බහිද්ද කායා කියලා කියම ගන්නෙ. එනේ අජ්ජත් කායේ බලන්න බහිද්ද කායේ බලන්න කියලා. එතකොට කියන්නේ බාහිර මේ පේන කෙනා දැන් බලන්න ඕනේ නැහැ පොල්ල පැනනවද නැද්ද කියන එක. බාහිර මේ පේන පුද්ගලයා කියන එක තුල පුද්ගලෙක් බලන්න පුළුවන්ද කියලා ફોકસ කරන්න එක බලන්න. ඇහැට ફોકસ කරලා බලන්න ඇහැ තුලද මේක තියෙන්නේ කියන එක. ඒක ලේසි නේද? නැත්තම් දැන් චිත්තානුපස්සනාවට යන්න පුළුවන්ද පොල්ලෙන් ගහනවා කියන්නේ? බෑ, මම මේ උදාරි කොහොමද ගත්තේ? එතකොට අපිට සිහ පිහිටවන්න පුළුවන් වෙන්නේ කායානුපස්සනාව පැත්තේ තියෙන මේ මොන හරි ස්වභාවයකට. ඔතන මුලටම ආවොතයි මෙතන බුද්ධානන්සේ ලස්සන කියනවා මේක වඩන්න කොහොම කෙනෙක් දෝණ කියන එක. මේක වැඩෙන කෙනා කොහොමද කියන ඒ ක්වොලිෆිකේෂන් එක කියනවා. එතනදි කියන්නේ මෙතන බලන්න ඉදවික්ඛවේ බික්ඛු කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං. ඔතන ආතාපි සම්පජානෝ සතිමා කියලා කියනවා. කෙලස් තවන බෙර ඇති කෙනෙක්ට මිසක කරන්න බෑ. ඔන්න තේරුම් ගන්න. ආතාපි සම්පජානෝ සතිමා කියලා කියන්නේ භික්ෂුවට නම. පැහැදද? බික්ඛු කියන අර්ථයේ කෙරවලට ගියොත් කවුරු හරි සතිපට්ඨානය කරන්න දන්න ඕන නම් එයා භික්ෂූත්වයේ ඉන්නේ. මම මේකේ සම්මත එක නෙමෙයි. පැහැදිලි නේද? අන්නේ අර්ථය. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕනේ උපාසක උපාසිකා අතරත් බික්ඛූගෙන නාමන්දරේට සුසු කට්ටි ඉන්නවා. උපාසක උපාසිකා කියන්නේ සංඝෝපවයි කියන්නේ. ඒ කියන්නේ සංඝරත්නයට කවදාවත් කියන්නේ උපාසක උපාසිකා සංඝ නෙමෙයි කියන්නේ. සංඝ. හැබැයි එයා සංඝ කුලකේ වැටෙන උපාසිකාවක් වෙන්න නම් මේක කරන්න පුළුවන් වෙන්න ඕනේ. උපාසක උපාසිකා කියලා ගන්න ගිහිනම් මේ නැතුව මේ පන්සලේ ඉන්නව නම් නෙමෙයි. අන්න ඒක. පැහැදිලිද? ඉතින් එතකොට තේරුම් ගන්න මෙතන කියනවා කායේ කායානුපස්සීව විහරණය කරන්නත් ආතාපි සම්පජානුසතිමා වෙන්න ඕනේ. ඒ වගේම වේදනාසු වේදනානුපස්සීව වෙන්නත් එහෙම වෙන්න ඕනේ. චිත්තේ චිත්තානුපස්සීව වෙන්නත් එහෙම වෙන්න ඕනේ. ධම්මේසු ධම්මානුපස්සීව වෙන්නත් එහෙම වෙන්න ඕනේ. එතකොට මෙහෙමයි ලොකද ඔතන කෙලස් තවන වීරය ඇතිව කියද්දි අර්ථ දෙකක් එනවා. දැන් මේ කෙලස් තවන වීරය ඇති වෙන්නේ කෙලස් තියෙන කෙනාට නේද? කෙලස් තියනවා කියන්නේ සිහියද අසිහියද? අන්න හරි. ඔය කියන්නේ එක අර්ථයකට අසිහියේ ඉන්න කෙනාට හයියක් තියෙන්න ඕනේ
හිත මඩපවත්තල සිහියට ගන්න. ඒක අතිශයින්ම අමාරුයි ඔය වීර. චිත්‍රපටියක් බලන කෙනෙක්ට කවදාවත් හිතෙන්නේ නැහැ පන්සලට යන් කියලා දැන්. එච්චරට රස වැටලා තියෙන්නේ. කොහොම හයියක් තියෙනවද එතනින් ගලවලා ගන්න. ඔන්න ඔය මට්ටමේ එක වීරයක් තියෙනවා. අනිත් එක තමයි අර කෙලස් තවන වීරයක් මහ ලොකු එකක් නැහැ කියන්නේ සිහිය පිහිටපු කෙනාට. මේක ඇත්තනම ඊට පස්සේ නිරායාසයි. වැඩේ තියෙන්නේ මේකයි. නිරායාසයි කියලා කිව්වට මේක කොරන්න බෑ අතිශය ආයසක් නැතුව. ඒකයි කිව්වේ ශුන්‍යාගාරයකට යන්න මේ මේ බාධක තියෙන සම්බාධක මේ ගෘහ ජීවිතෙන් මිදෙන්න. ඔවා කිව්වේ බුදු පියාණන් වහන්සේ දන්නවා මේක නිරායාසයි කියලා කිව්වට කරන්න බෑ. කෙලස් තවන්න නම් يعني කෙලස් සතුරාව ඝාතනය කරගන්න මේ කෙලස් සතුරු ලක්ෂ ගණන් එන තැන බෑ. ඒ යුද භූමිය අපේ සංග්‍රහ භූමිය කියන්නේ ඔය ශුන්‍යාගාර කතාව. ඒ කියන්නේ මොකක්ද මේ? තාම සෙබලා හුරු වෙලා නැණි මහා සෙනගට ගහන්න. මේ සෙබලා දන්නවා කෙලවර. හැබැයි වැඩේදී මේ සෙබලට තාම හයිය නැහැ. තමන් ගාව තියෙන ආයුධේ පණ නැහැ ලක්ෂ ගණනකට ගහන්න. අපි කරන්නේ මේකයි. දැන් අපි හිතන් ඉනවා පුළුවන් කියලා. පළවෙනි දහයට ගහ ගන්නවා. ඒ තමයි. ආයුධේ පණ නැහැ කියලා මං කිව්වේ ආයුධය කියන්නේ ප්‍රඥාව විතරක් නෙමෙයි උතන. සද්ධා වීර සසමාධි ප්‍රඥා කියන පහම. ඔය ආයුධය ඔය කියන ප්‍රඥා ආයුධය තමයි දරුණු උතන. හැබැයි මේ හතරෙන් තමයි ඔය ආයුධය හැදෙන්නේ. මේ පහේම ඵලයක් ආයුධේ ප්‍රඥාව. ඉතින් ඒක වැඩේ දිනේ අපිට සමහර වෙලාවට ශ්‍රද්ධාව නැහැ. අපිට සමහර වෙලාවට වීරිය නැහැ. අමු කම්මැලි අපි. ශ්‍රද්ධාව ප්‍රශ්න කරනවා සමහර වෙලාවට. සමහර වෙලාවට වීරිය නැහැ. ඔය ශ්‍රද්ධාවත් නෙමෙයි ලොකුම ප්‍රශ්නේ වීරිය. මේ මේකේ ලොකුම ප්‍රශ්නේ වීරිය. අපිට හිතෙනවා කොහොමද මම දන්නවා කොහොමද මේක වෙනවනේ. ඔය මට්ටමෙන්ම අරහෙන් එන එක නිකම්ම කන්න ගහන් යනවා. කෙලස්. ඒකයි කම්මැලි කම කියන්නේ ඒකයි. අතිශයින්ම කම්සප පැත්තට, ඒ කියන්නේ මේ ලෝකේ පැත්තට දරුණුට කාර්ය බහුල නම්, එයා ලෝකයේදී කම්මැලියෙක් නෙමෙයි ඈ. හැබැයි ලෝකෝත්තර සාසනයේ අතිශය අමුමු කම්මැලියෙ. ඇයි එයාට කැමැත්තක් නැහැ ලෝකෝත්තර සුවය විඳින්න ඒ පැත්තට කාර්ය බහුල වෙන්න. මිනිහට ඕනේ අර පැත්තේ ලෝකේ කන්න. පැහැදිලිද? ඒක ඔය වචන දෙපැත්තට දිනව ඈ. කම්මැලිකම දුර වෙන්නේ සාමාන්‍යයෙන්. හැබැයි ආර්ය ශ්‍රාවකයන්ගේ කම්මැලිකම දුර වෙන්නේ ලෝකෙ නොකඩ තරමට. බලන්න. ඉතින් මම මේ කියන්නේ ගියේ මේ හැමතැනම පෙනෙන ප්‍රධාන ක්වොලිෆිකේෂන් එක ආතාපි සම්පජානුසතිමා කියන එක. කියන්නේ කෙලස් තවන වෙර ඇති භික්ෂුවකට සුදුසුයි මහණෙනි මේක කරනවා නම්. ඊට මෙහා කටිර කරන්න බෑ කියලා අයියෝ කිව්වේ කරන්න එපා කියලා නන්නේ. ඔය කරන්න බෑ කියලා අයියෝ. හදා ගන්න ඕනේ. ඒක හදා ගන්න නම් සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝමනසිකාරේ නම්වල දුම්පටි පදාවෙන් ගති යුතුව හරේ ගන්න ඕනේ. අර කියනවා වගේ සතර සතිපට්ඨානයි කියන්නේ අර මේ යුද්ධෙට ගියාම මාස ගාන කවුරුදු ගානක් කරන පුහුණුවෙන් පස්සේ Tamanට තනිය යුද භූමියට යවුවා වගේ තනක්. දැන් ඉන්නේ 74. දැන් හම්බෙන්නේ අර මං ඉස්සෙල්ලා පෙන්නුවා වගේ මේ බොරු ලෝක ගෝල කරගෙන නැහැ. ඇත්ත ලෝක ගෝල හම්බෙනවා දැන්. ඇත්තම වෙච්ච හම්බෙනවා පුළුවන් නම් ලැහන්න කියලා කියන්නේ. දැන් යුද සීමාවේ පුහුණු වෙනකොට බොරු පඹයෝ වුන් ඉන්නේ. දැන් අන්න එකයි ඩමීනේ. දැන් හම්බෙන්නේ ඇත්තේ උ. ඉතින් බලන්න නිකන් කොහොම ශක්තියක් තියෙනවද එතන කියන එක. අපදාවේ කියන කතාවේ ඩුවෝඩයි නේ. ඩුවෝඩයි. ඒකම තමයි no pain no gain තමයි. බලන්න. ඒකයි ඒ ඔය දෙක තුනම හොඳට එන්න ඕනේ. ඔය වත්‍රම මේ ඩුවෝඩයි කියන සන්නාමය බුදු ගණවාසේ පෙන්නනවා. සංග්‍රාමේ ජීවත් වෙනවට වඩා හොඳයි මිය යාම කියන. ඒක ලස්සනට කියනවා. ඒ සංග්‍රාමය කියලා කියන්නේ එතන මේ ගහගන්නේ වණ නෙමෙයි. කෙලෙස් සතුරන් අස්සේ මේ ජීවිතේ වඩා හොඳයි මැරෙන එක කියලා. ඉතින් ඒක මේ අපිට වණන් කියන්න බෑ හොඳේ. මොකද අපි මේ මැරෙනවා නම් හොඳයි කියලා කියන්නේ මේ වදේ හින්දා. බුදු ගණන්ස් කියේ වදේ නෙමෙයි. සමහරවිට වදයක් නැති එකේම දෝෂයක් තියෙනවා මේකේ. ඉන්නේ සැපේම දුකක් තියෙනවා. බලන්න. දූතාංග දරන්න සුදුසු නෑ කියනවා. ජීවිත අපේක්ෂාව නොහරපු සත්පුරුෂයෙක් කරන්න. කරන්න බලන් ඉන්න ඕනේ. අන්නේ නෝකියා කියන්නේ මේ මහ ලොකු එකක් නෙමේ තේරුම් ගත්තනම් හරි කියන එක. හැබැයි මෙහිමයි මම අහන්නේ මේකයි. සෝතාපන්න ඵලය ලැබුවා කියලා යාට ජීවිත ආසාව ගලවන්න බෑ. එයා දන්නවා ජීවිතය පවත්වන්න බෑ කියන එක සිහියේදී. වැඩේ දින ඉතින් මේ මිනිස්සයා හෝ ඒ කාන්තාව සිහියේ ඉන්නේ නෑනේ. පැහැල්ලද? ඇයි නිකන් බලන්න දරුවෝ 30ක් හිටපු විශාකාව සිහියෙන් හිටියා නම්. ඔව් රහත් වෙලා එක්ක එහෙනම්. දැන් අපි දැන් ඒකදී අපි කියලා අපි හිතලා වැඩක් නෑ. ඉතින් මමත් විශාකාව වගේ වෙන්නේ නැති මටත් සිහිය පිටින් ඒක යාගේ ස්වභාවය. නේද? අපි ඒව අරගෙන අපි ගත්තොත් එම් අපේ වාසිර දැන් ඒව ගත්ත හැකිනේ. අපිට සිය පීඩක් නැත්නම් අපිත් ඒ වගේ පාරමිතාවක වෙන්නේ නැහැ. කවුද කියන්නේ? මමමයි ඒව කියන්නේ. ඒතන ගන්න ඕනේ මේකයි.
ඒ කෙනාට වෙච්ච ඒ ඒ යාට අභාග්‍යයක් වුණා කියලා මම කියනෝ නෙමෙයි. නමුත් මේ ජීවිතේ මගපල ලබන්න බැරි වුණේ අර සිහිය තියාගන්න බැරි වෙච්ච කාර්යබහුල කම නම් මම ඒකෙන් ගන්න ඕන අර්ථය මොකද්ද? මම පුළුවන් තරම් නිසල්මන්නු මේ කරන්න ඕනේ කියන්නේ. තේරෙනවද? නැත්නම් අපි ගත්තොත් එහෙම මටත් ඔහොම තමයි බාරින් දව දෙන්නේ. අපි ගන්නෙම අපේ වාසියට. දැන් ගෝධිගහතුරාගේ කතාවේ මොකද්ද අපි ගන්න අර්ථය? නෑනේ අපි කවදාවත් එහෙම හිතන්නේ නෑනේ අපි බෙල්ල කපා ගන්නකොට වෙයි කියලා හිතනවා. අපි ඒව ගන්නෑ. අපි ගන්නෙ ඒව පාරුදා ඒ පාරුදා අපිට නෑ කියලා අපි ගන්නවා. බලද? ඒකයි දැන් අපිට ඕනේ බාහි දාර්ශනික හැඳුරුවගේ පාරුදා තමයි අපිට ඕනේ. සනිකේ. ඉතින් මං කියන්නේ ඒකයි දැන් ඒව කරන්න බෑ කියලා අපි දන්නවනේ. ඒ හින්දා ඒවෙච්ච දුවන්නේ නෑ. නමුත් දැන් අනේ පිටිසුරතුමා විසාකාවගේ කතා වෙනකොට අපිටත් ඉතින් දැන් හරි. එහෙමයි කියන්නේ. මම කියන්නේ ඒකයි අපේ මේ මෝඩකම කියන්නේ මේ සාසනීය අතිශය ගැඹුරු කතාවක් විකෘති කරනවානේ අපි. අපේ වාසියට. අපිට ඕන අර්ථකථනයක් දී ගන්න. ඉතින් ඒකෙන් වෙන්නේ අපි ඉතින් අපි හදාගෙන අපි ඉන්නවා. ඉතින් ලෝකෙ කොහොමද යනවා? ඒ කියන්නේ මම අද වීරය කරන්නේ නැදත්. අද මේ මොහොතේ මේ මම මේ බණ කියනකොට කවුරු හරි කෙනෙක් උත්තමෙක් වීරය කරලා මේ මොහොතේ කී දේ රහත් වෙනවද? මම කියන්නේ මේ බණ කියන එක මේ ප්‍රශ්නයක් කියන එක නෙමෙයි. මම බණ නොකියුවනම් මේ මොහොතේ වෙන වැඩක් නොකරන් ඉන්නද වින්න පුළුවන්. බලද? අන්න ඒකයි. අර අපි හිතන්න ඕනේ ඒකයි. අපි මේ කරන වැඩේ තුල හොඳට වීරය කරා නම් හරි. අන්න හරි. මේ නැත්. ඉතින් නැත්තම් වෙන්නේ මහණ වුණාට පස්සේ කිසි වැඩක් කරන්න බැරි වෙනවා. ඒ ඉතින් අනිත් වැඩ ඔක්කොම ලෝකෙනේ. අන්න ඒකයි. මේ નિરાයාස මාර්ගය තුල අර වත පිළිවෙත පූර්ණකොලොත් එයා හිත පිළිසු වෙන්නේ නැහැ කියලා පෙන්වුවේ උවට. බලද? යහපත කරේ නැත්තම් නම් බෑ කියලා කිව්වේ. බලද? අන්නාරි අන්න බැලද? මොකද මේ අපි මේ වත්තක් සුද්ධ කරන්න හිත නමනවා කියන්නේ කොච්චර හිතේ මහා කරුණාදරයක්ද? වතු පිටියක් අපි අතු ගන්න අමදින්න කොස්සක් ගන්නවා කියන්නේ කොච්චර කරුණාවක්ද ඒක? ඒක මෙහෙමයි මගේ පන්සල හිඳ කරන එකක් නෙමෙයි. බැලද? අපි අන්න එතන සූක්ෂම වෙන ඕනේ. එහෙම නෙමෙයි. නෑ මම කියන්නේ සමහරවට මගේ හැමෝටම අත්දැකීම තියෙනවා මට හිතෙනවා. එන සමහරවට නිකන් අපිට තේරෙලා නැද්ද? මම මේක කරා නම් හොඳයි කියලා. එනිමි කාටවත් මාගේ නම කියන්නත් නෙමෙයි. අන්න හරි. හොන්දේසි විර හිතදන. අන්න හරි. අන්නේ හැඟීම නිරන්තරයෙන් ගන්න පුළුවන් නම් කුසලේ පාල වෙනවා නේද? එතන කුසලේ උත්‍ෘෂ්ඨ වෙනවා. එනේ පින මහත්ඵල වෙනවා. පැහැදිලි. ඉතින් ඒකයි. මම කියන්නේ ඒ වගේ හිතක් ගන්න පුළුවන් වුණොත් වටිනවනේ. මම කියන්නේ ඒ වෙනුවෙන් යුතුයකම කියලා හරි කරන්න. ඒ කරන ප්‍රැක්ටිස් එක යම් දවසක යුතුයකමෙන් එහා ගිය අර කොන්දේසි විර හිතතනකට එනවා. ඉතින් එහෙම කට්ටිය තමයි බෝසතාණන් වහන්සේලා කියන්නේ. බලන්න. හරිද? ඉතින් කොහොම හරි ඔය මම මේක පෙන්නුවේ කාය වේදනා චිත්ත ධම්ම කියන පබ්බ හතර. ප්‍රධාන මේ මේ අනුපස්සන හතර කරන්න නම් මේ වගේ වීරයක් තියෙන කෙනෙක් ඉන්න ඕනේ, සතිය තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එයාට පුළුවන් වෙනවා මේ සමස්ත ලෝකයේ අවිජ්ජා දෝමනස්ස කියන සමස්ත දුක්ඛ දෝමනස්සය වින කරලා දාන්න. ගලවලම දාන්න පුළුවන්. ප්‍රහාණය කරන්න පුළුවන්. බලන්න. හැබැයි වෙන්න ඕනේ සිහිය පිටව ගන්න එක විතරයි. ඒ දුටික කරන්න පුළුවන් වෙනවා නිකම්ම. සිහිය පීඩන එකට තමයි මෙච්චර අමාරු ඉතින්. බලද? නැත්නම් ඉතින් එකම මගයි කියද්දි සිහිය පීඩවන්න විතරක් කියන්න කිව්වනේ. ඒක විතරක් කිව්වනේ ඉවරනේ. නමුත් ඊට මෙහා ලොකු ප්‍රතිපදාවක් තියෙනවා. ඒක නිකන් කරන්න බෑ. කවුරු කිව්වත් මට සිහියෙන් ඉන්න පුළුවන් කියලා මට නම් හිතෙන්නේ නැහැ. තප්පර දෙක තුනක් කොපුලුවන් කියලා. ඉතරට අමාරුයි ඒ වැඩේ. පුළුවන් තරම් හිත භාවිත බහුලීකృత කරපු මනසකට අරෙන්න. සිහිය තියාගන්න මාර අමාරු. බලද? ඒ අර්ථෙන් තමයි අපි බලන්න ඕනේ මොකද්ද? අපේ හිත අසිහියෙන් ඉන්නවා කියලා අපිට තේරෙනව නම් අසිය අඩු කරන්න උත්සාහ කළොත් උපනිශ්‍රයයි නෑ අසිහියෙන් ඉන්න මනස අසිය අඩු කළොත් සිහියට ළඟයිනේ. බලන්න තව වෙලාවක අපිට හිත හදන්න යනකොට තවත් එක මේක දැනගෙන අපිට මේ හිත සමත කරන්න යන්න යනවා එකක් මේ පොඩක් ගැටලු එතන ලොකු හඳුනගේ ගැටලු වෙන්නේ ඇයි දන්නවද? අපි ওই සමත කරන්නේ අපිට විදර්ශනාව කරන්න ඕනේ කියන බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒකයි ඒ ප්‍රශ්නේ. මම කිව්වේ කොන්දේසි විරහිතව හිත සමත කරන්න ඕනේ ඔහොම නෙමෙයි. මේ කරන වැඩේට ફોકસ කරන්නේ. අන්න ඒක අපි මේ දැන් මිදුලමද ඉන්නේ මේකෙන් විදර්ශනා කරමු කියලා. ඉතින් එහෙම කරනකොට මිදුලමද ඉන්නත් බෑ. විදර්ශනා වෙන්නේ නැහැ. ඒක නෙමෙයි. මිදුල අමදින එක හරියට කරන්න. එතන හිත තියලා. අන්න හරි. දැන් මේ කාර්යයට යොමු වුණා අනිත් සියලු දේවල් ඉවත් වෙනවා. ફોકસ කියන්නේ ඒකට. ඒ කියන්නේ අනිත් ඒවා ඉවත් වෙනවා නෙමෙයි. ඔව් අනාගතයේ ඉන්නේ ඒක තමයි. ඔව් මේ වර්තමානයේ මම එතන තියලා හිත පිහිටවලා ඉන්නකොට ඒ කියන්නේ
ඒක ඇත්තරම ඔව් මේ ලෝකෝත්තර නිවන දැකපු කෙනාටත් උපනිශ්‍රයයි ඒ වගේම ලෞකික සමාධි ටිකනටත් උපනිශ්‍රයයි ඇයි අපි නිකමට බලන අම්මා කෙනෙක් බත්තු වෙනකොට අම්මා බත්තු වෙනව නෙමෙයි බත හැඳි ගන්නකම් හිතන්නේ මේක කොහොමද බේසල් බෙදන්නේ කියලා ඒ මට්ටමින් යා අනාගතය යනවා අනාගතයට යනවනේ යටක් ගන්න එතන කිව්වේ මොකද්ද බත්තු වෙනකොට බත උ යන්න ඇති අපිත් ඕකමයි කරන්නේ අපිත් මිදුලම දෙනකොට අපි කල්පනා කරනවා නම් මේක ඇමදුවට පස්සේ මෙච්චර ලස්සන වෙයි එතකොට අපි අනාගතේ බලාගෙන කරන්නේ. එතන විදර්ශනා වෙන්නේ නැහැ. ඔය කිව්වේ ඒ මොහොතේ ඉන්න ඒක කරන්න පුළුවන්. දුවන්න නැතු. සිතිවිල්ලක් නැතු ඒ කියන්නේ. සිතිවිල්ලක් කියන්නේ මේ දෙපැත්තට අන්තගාමී නොවේ. ඒක මෙහෙමයි ලොකද? එතන මේ මොහොතේ මිදුල අතු ගන්නවා කියන්නේ අන්තගාමී තමයි. ඒ කියන්නේ අන්තගාමී ස්වභාවය අඩු කරගන්න කියලා. අපි දැන් මිදුල අතු ගන්න ගම මම කුටිය මේ ටික සුද්ධ කරලා ආවෙත් නැහැ. මේ ටික සුදු කරන්න ඕන කියලා අතු ගන්නවා නම් අතු ගානක වෙන්නෙත් නැහැ. කුටියට යන්නත් බෑනේ. ඉතින් අතු ගානම කුටියට යන්නද? නැහැ. ඒතකොට කාණදේ මෙච්චරයි. කුටියේ දෝෂාරෝපණය හිතර නිකම්ම තදින්ම කියනවනම් අර ඉදලා තිබ්බ කුටියට ගිහලා ඒ වැඩේ කළා. නැත්තම් දැන් මේක අතු ගානවා කුටිය සුද්ධ කරන්නේ නැහැ කියලා. බැලද? සමහරට එකතන මේ බැලි ටික හැරිලා විතරයි. ඇයි හිතන් ඉන්නේ අරවනේ? බැලද? අර බාගිනී සංග්‍රහකත හඳුනන කතාව තමයි. ඒ මොහොතේ කතාවට හිට තිබ්බනම් ගෑනු කෙනෙක් වසාද බැලලා දරුවා වැටෙනවා කියලා ඉන්නේ නැහැ. ඔව් එකතන ඉඳලා මේ පස් ටික හරලා තින්නේ ළඟ. පැහැද? පැහැද? ඉතින් අන්න ඒකයි කතාව. හැබැයි මම මෙතනදී ඔය කාරණාව කිව්වෙම සිහිය පිහිටවන්න දැනගන්න සිහිය පිහිටවන්න නම් යාට මේ ලෞකික ලෝකේ සිහිය පිහිටුවීමේ උපනිෂය තියෙන්න ඕනේ. දක්ෂතාවය. ඒ වෙනුවෙන් යා හිත මධ්‍යස්ථ කරලා තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් යා හිත වඩලා තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් හිත යා කම්පණය අඩු කරලා තියෙන්න ඕනේ. කම්පණය අඩු කරන්න යා දාන සීල භාවනා පත්තිපත් අනුමෝදනා කියන දස පුණ්‍ය ක්‍රියා කරලා තියෙන්න ඕනේ. ඒක කරන්න නම් යා යහපත් ජීවන චරිතයක ඉන්න ඕනේ. එයාට යහපත් සතියක් තියෙන්න ඕනේ යහපත් සමාධිය හිත යොමු කරන්න ඕනේ යහපත් වචන කියලා තියෙන්න ඕනේ යහපත්ව හිතලා තියෙන්න ඕනේ යහපත් දෘෂ්ටියක් තියෙන්න ඕනේ ඕගෙන් පල්ලෙහාගෙන අනිවාර්යෙන් දසස්තුකෝ නිත්‍ය දෘෂ්ටි මම නොකිය ලොකු වදන් ටිකක් කිව්වේ ලෞකික සම්මාදිට්ඨියවත් නේද සිය දන්නේ නැහැ බහද ලෞකික සම්මාදිට්ඨියේ ලෞකික සම්මා සතිය කියන එක අතිශයම ප්‍රගුණ කළ යුතුයි ලෝකෝත්තර සම්මා සතිය පිළිවන් නැත්නම් කරන්න බෑ ඒකයි වැඩි අපි ඒකයි දැන් මේ වචන කිනුට අපිට අග්ගාලි දෙනවා පුළුවන් පුළුවන් කියලා. අර මුල ක්වොලිෆිකේෂන් එක නෑ අපිට. ඒකයි මේක බැරි. බලන්න. හරිද? මේ අනිත් කාරණාව මේකයි. අනිත් එක මෙතන තේරුම් ගන්න අර මම ඉස්සර කිව්වේ කායේ කානුපස්සනාව කියන තරමයි. කායේ කානුපස්සීව විහරණය කරන්න නම් කය ගැන හරි අර්ථයක් තියෙන්න ඕනේ. හරිද? වේදනානුපස්සනාවට ඔබ කැමති නම් වේදනාව ගැන හරියට දැනගන්න ඕනේ. චිත්තානුපස්සනාව ඔබ කරනවා නම් චිත්ත ගැන හරියට දැනගන්න ඕනේ. ධම්මානුපස්සනාව ඔබ කරනවා නම් ධර්මතාවය ගැන හරියට දැනගන්න ඕනේ. බලන්න. දැන් මං අහන්නේ මේකයි. කායානුපස්සනාව දැනගන්න කෙනා, කය ගැන දැනගන්න කෙනා, හිත ගැන මේ වේදනාව ගැන දැනගෙන, වේදනාව ගැන දැනගත්ත කෙනා, හිත ගැන දැනගෙන, හිත ගැන දැනගත්ත කෙනා ධර්මතාවය ගැන දැනගන්නවද? ඊට මං කිව්වේ. කය ගැන දැනගත්තට පස්සේ වේදනාව ගැන දැනගන්නවා. වේදනාවෙන් පස්සේ හිත ගැන දැනගන්නවා. හිත ගැන දැනගෙන ධර්මතාවය ගැන දැනගන්නවා. එහෙමද වෙන්නේ? නෑ. අනුපරිලවත් නෙමෙයි. ධර්මතාවය දන්න කෙනාමයි හිත දන්නේ. හිත දන්න කෙනාමයි වේදනාව දන්නේ. වේදනාව දන්න කෙනාමයි කය දන්නේ. අන්න එහෙමයි. මේකට කවි සත්‍යකර්ම ගන්න බෑ නේද? අන්න ඒක. ඈ? මේකට කවි සත්‍යකර්ම ගන්න බෑ නේද? ගන්න බෑ. මම මට අනුපිළිවෙලක් පෙන්නුවේ මේ අපි හිතන් ඉන්න පිළිවෙලට යනවා කියන එක නෙමෙයි පෙන්නන. අපි හිතන්නේ කය අනුපස්සනා කියන පිළිවෙලට යනවා කියන එක. ඒ අපි දැකලා තින්නේ වඩන පිළිස පේන්නේ එහෙම කරනවා කියලානේ. හැබැයි ඒගොල්ලන්ට ඊට වඩා මහා පරේෂණයක ප්‍රතිඵල අර්ථයක් තියෙනවා. ධම්මානුපස්සනාව තුලමයි හිත යොමු කරන්න ඕනේ කියන එක. පැහැදිලිද? ධම්මානු ධර්මතාවයම දන්න කෙනා ධර්මය අනුව අනුපස්සනාව දන්නවා. කියන්නේ ධර්මානුපස්සනාව කියන අමුතු ගන්න නෙමෙයි. මේ ධර්මතාවයට හිත තියන්න පුළුවන්. පැහැද? කියන්නේ ධර්ම ධම්ම ගැන දන්න කියන්නේ නොදන්න කෙනා. ධම්මානුපස්සනාව දන්නේ ධම්මය ගැන දන්න කෙනානේ. ධම්මය ගැන නොදන්නේ අධර්මයක් දන්න කෙනා. කියන්නේ ලෝකයේ තියෙන දහම් න්‍යායට පිටුපාන කෙනා තමයි ධම්මානුපස්සනාව කරන්න බැරි. ඒ මොනවද? නවත්වන්න පවත්වන්න මගේ කරගන්න මගේ නොකරගන්න මෝඩෙක් වගේ මුලා වෙලා ඉන්න ඕවට කියන්නේ අධර්ම. ඒක දරන්න බෑ ඒතන. ඉතින් ඒකයි එයා මුලින්ම මොකද කරන්න ඕනේ? ලෝභ දේශ මොහ මට්ටමේ ඉන්නවනම් අලෝභ ආදේශ අමෝහ මට්ටමේ හිත ගේන්න ඕනේ. අලෝභ ආදේශ අමෝහ මට්ටමේ හිත ගේන්න නම් දස පුණ්‍ය ක්‍රියා කරන්න ඕනේ. සීලෙක හික්මෙන්න ඕනේ. බණ භාවනා කරන්න ඕනේ. ඒකයි ඒතන. ඒක ලස්සන ගැළපිලා තියෙනවද නැහැ? පැහැද? ඉතින් මම කියන්නේ මේ ධර්මතාවයට හිත දෙන්නේ අධර්මයෙන් ධර්මයේ පැත්තට චුට්ටක් හරි දන්න කෙනාට.
ඒ කියන්නේ අම්මා මරන මිනිස්සෙක්ව අම්මා මරන්න ඕනේ නැහැ කියන තැනට ගේන්නේ නැතුව අම්මෙක් පැන වෙන්න බෑ කියලා කිව්වොත් එහෙම කෙලිම බෙල්ල කපනවා. ඒක දරුණුයි. ඒක එහෙම කරන්න බෑ සාසනෙ. ඒ කියන්නේ නිය ඒ පිළිවෙල ඕක. අන්න හරි අනුපිළිවෙල කතාව කරනවා කියන්නේ ඕකට. එක පාට සාමුක්කාංශික දේශනාව කළොත් එහෙම. අර මිනිස්සු හරි ගන් එතනම ගල් ගහනවා. මොකද්ද කිව්වේ කියලා. අන්න ඒකයි. නියත මිත්‍යා දෘෂ්ටියේ මිනිස්සෙට ඒ මිනිස්සු කියනකම් බලන් ඉන්නේ අම්මෙක් නැහැ කියලා කවුරු හරි කියනවා. ඇයි හිතම දන්නෝනේ අම්මෙක් නැහැ කියලා. ඒකයි මේ ශුන්්‍යතා ධර්ම. මම කියන්නේ මෙහෙමයි ශුන්්‍යතා ධර්මයේ කවදාවත් අම්මෙක් නැහැ නම් කියන්නේ නැහැ. නමුත් අර මිනිස්සයා ගන්නවා එහෙම. ඇයි මේකේ අර්ථය ඒ පැත්තට සමානයිනේ. ඒකයි මම කිව්වේ. නියත මිත්‍යා දෘෂ්ටි ඉන්න මිනිස්සයාගේ දෘෂ්ටිය තියෙන්නෙම නැහැ කියලානේ. එතකොට මේ වචන කියන උනත් එයා ගන්නේ නැහැ කියලා. අන්න හරි. එයාට හොඳ පාරුවක් අපි හදලා දෙනවා එහෙම කිව්වා. ඊට පස්සේ එයි ඉතින් වැඳගෙන අම්මා නම් මරුව හඳුනේ ඔබ හඳලා කිව්වනේ හරි කියලා. මේ මට මේ මනුස්සය ඉවරයි. අර අපේම නයි අපිම කයි වෙනව අන්දිමට. බෑද? ඒකයි මේක ඉතාම සූක්ෂම වෙනෝනේ මුලින්ම ප්‍රතිපදාවකට මනුස්සයෙක් ගන්න නැතුව. එක පාට කෙරවල කියන්න ගියොත්. ගන්න තරයි මනුස්සය. මොකද බුදු පියාණන් වහන්සේලා එහෙම කරේ නෑ කවදා. අර උතන හැමදෙසෙම ලොකු හඳුනේ මේක බැලුවනම් හරි මම නම් කියන්නේ. ඔය විනය කොටසේ බුදු පියාණන් වහන්සේලා පෙන්නන්නේ හොඳටම. අර මොකද්ද? නොපැහැදුණුවන් පැහැදිලි වීම පිණිස කියලා. පැහැදිලි වට්ටියේ වඩා පැහැදිලි මිනිසයි මේ ශාසනය කියලා. අපි බලන්නුනේ අපි කරන වැඩෙන් පැහැදිච්ච වුණොත් අපහසුනොද කියලා. අන්න ඒකයි. අපි එහෙම කරනවා නම් විනය මේ විකෘති කරලා තියෙනවා අපි දැන්. ඒ මට්ටමින් අපි හික්මෙන්න ඕනේ. අපි දැන් විනය කඩ කරනවා. මෙච්චර කාල ශාසනයට දන් දී මේ තාම හොඳට ශ්‍රද්ධාවෙන් වැඳගෙන ආපු මිනිසයා හෙටිදන් එන්නේ නැහැ කියන්නේ මොකද්ද? බණ කියලා කියලා හිතනවා. නෑ එයාට හිත කැඩෙන විදිහට අපේ හැසිරීම වෙනස් වෙනවා. ඒ මනුස්සයා දන් දෙන්නේ නැති හින්දා. පැහැදිලිද? ඒක සත්පුරුෂයන්ගේ අවමානට නිග්‍රහයට පාත්‍ර වෙන වැරද්දක් මගේ අතින් ඇච්ච. සත්පුරුෂයෝ එහෙම කරන්නේ නැහැ. පැහැදිලිද? ඒකයි මං කිව්වේ අපි ඒ පැත්ත බලන්න ඕනේ. අන්න ඒක. අපිට හිතෙන්නේ දැන් මේ මනුස්සයා තේරලා ඒ හින්දායි දන් දෙන්නේ නැති. බැලින්නම් මේ මනුස්සයා දන් දීමේ පාවලා තියෙනද? පැහැදිලිද? ඒකයි අපි බලන්න ඕනේ. ඒකයි අපි බලන්න ඕනේ මේ මිනිහෙක් දන් දෙනකොට දන් දීම නතර කරන එක නෙමෙයි. දන් දෙන එක තව ටිකක් වඩා වර්ධනය කරන එක. අන්න ඒකයි. නිකන් දන් දෙන කෙනාට සකසා දෙන්න උගන්නුව. සකසා දෙන කෙනාට දන් දෙන්න බෑ කියන එක පේනන ලේසි. එතකොට එයා දන් නොදී ඉන්නේ නැහැ. හැමදාම දන් දෙන. ඇයි යා දන්නවා දන් දීපු කියන්නේ සංසේ නිසාමයි මට මේක තේරුනේ කියන එක. අපි වුණත් හැමතිස්සෙම බලන්නේ මම දන්න හාමුදුරුවන්ටම දන් දුන්නා නම් කියලානේ. මිනිස්සු කවදා හිතලා ගන්නන්නේ පාරේ වඩන කෙනෙක්ට මම දන් දෙනවා කියන එක. මං කියන්නේ ඒවා දෝෂ නෙමෙයි. අපි මේ මට්ටම හිතන්න ඕනේ කියන එක. පුළුවන් වෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ අපි හැමෝගෙම හිතේ තිනව බලාපොරොත්තුවක් පන්සලේ ලොකු හාමුදුරුවන්ටම දන් දුන්නාම අපිට පොඩි ගාණක් වැටෙනවා. ඇයි ලකුණ? මිනිසුන්ට තේරෙන්නේ නැහැ ලකුණු වැටෙන එකම බල්ලෙක් වෙන්න හේතුවක් කියලා මේකේ. ඇයි ඉතින් මාණි කොහොමද එතන එන? මාණින මක්කට අධිමාන කුක්කුරෝ කියලා කියන්නේ. අතිශය මාණියක් ගන්න පුළුවන් දහමට සම්බන්ධ කටින් හොඳට. මං ආශි කරේ මේ වගේ හාමුදුරුවෝ කිව්වහම ජනාධිපති ආශ්‍රේ කාට වඩා මේ මනුස්සර ගරුසේ කියලා හම්බෙනවනේ. බලන්න. ඉතින් ඒක මාර්ම භයානකයි. අර ධර්ම මාන්නේ කියන එක ලේසි වෙන්නේ නැහැ. ලෙහන්න. බලන්න. කෙසේද මම මේකේ කියමින් ආවේ මට මේ ඔප්පු ගන්න ඕන කැලේ උනේ. කය ගැන නොදන්න කෙනාට, හිත ගැන නොදන්න කෙනාට, ධර්මතාවය ගැන නොදන්න කෙනාට, අනිපැතෙන් වේදනාව ගැන නොදන්න කෙනාට කවදාවත් අනුපස්සනාව කරන්න බෑ. කරන්න බලන්නවත් එපා බෑ. කරන්නේ ගැඩුවක් නැහැ. හැබැයි ඒක දෝසයි. ඒක මේ අපි කියන්නේ මේ අර්ථයක් නෑ. අර්ථයක් නෑ ලෝකෝත්තර තැනට. හැබැයි අර්ථයක් තියෙනවා ලෞකික. ඒ කරපු අර්ථය යම් දවසක උපනිෂයයි ලෝකෝත්තර වෙන්නේ. අර මම හැමදාම මම හැමදෙසම අවධාරණය කළේ එක කාරණාවක්. අපි තේරුම් ගත යුතුයි අපි ඉන්නේ කොතනද කියන එක. අපි මේ ලෞකික තැනක ඉඳන් කායගත සති වඩනවා කියලා කියන එක කමක් නෑ. එයා තේරුම් ගන්න තියාගන්න ඕනේ මේ වඩන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පැත්තර නෙමෙයි කියන එක. හරි ප්‍රඥාවන්තයෙක් නම් භාවනා කරනවා කරන ගමන් හොඳට බණ අහනවා. බණ අහන නතර කරන්නේ නැහැ හොඳට හිතනවා ඒවා. ඒකයි අද භාවනාවේ දෝෂේ හැමතැනම එන්නේ භාවනා කරනෝ විතරයි අරගෙන හිතන්නේ තියෙක. පැහැදිලිද? ඒකයි මේකේ කතාව. ඉතින් ඕක තමයි උද්දේශ වාරය. ඕක තමයි බුදු වෙනවාසේ මේ මාතෘකාව විතර ගත්ත එක. ඊට පස්සේ මෙතන කියන්නේ කතංච වික්කවේ කායේ කායනුපස්සී විහෙති ඉද වික්කවේ විකු අරඤ්ඤගතව රුකුමලගතව ශුඤ්ඤගතව නිසිත පල්ලංග ආභුජිතා උයුංකායම් පණිදායි වරුමසති උපට්ඨේත්වා සතෝ ආසසති සතෝ පස්සසති දීගං වාසසන්තෝ දීගං අස්සාමිති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සාමිති පජානාති රසං වාසසන්තෝ රසං වා පස්සසන්තෝ
සබ්බකාය පරිසංවේදී අස්සී සම සික්කති සබ්බකාය පරිසංවේදී පස්සී දාම සික්කති පස්සම් භයංකරං පස්සම් භයං කාය සංකරං අස්සී දාම සික්කති පස්සම් භයං කාය සංකරං පස්සී දාම සික්කති ඔය ටික නම් හුඟක් අපි අහලා තියෙන කතාවනේ ඒ කියන්නේ මොකද ඒකට කියන්නේ ශුන්‍යාගාරයකට කියොත් මේ ඔන්න බලන්න ඔය කියන එක ඔතන කියන්නේ ශුන්‍යාගාරයකට හිත ගන්න කියලා නෙමෙයි ශුන්‍යාගාර ගතවා කියලා කියන්නේ එතන කියන්නේ ශුන්‍යාගාරයකට යන්න කියලා ශුන්‍යාගාරයකට යන්න රුක්මුලකට යන්න හරිද ඒකයි මම අර කිව්වේ දැන් අපිට සීන සමහර අර්ථات එක්ක අපි ගන්නෝනේ ඕවා වෙනස් විදිහකට ඒක නොවෙන්නයි මම මේ කිව්වේ නැතු මේ මේ වෙන අර්ථය අපේන නෙමෙයි මේ පෙළේ තියෙන මූලාර්ථයෙන්මයි මම පෙන්නුවේ මෙදී කෙසේනම් මහණෙනි කයේ කයනුපස්සීව ඉන්නවද ඒ කෙනා කියනවා සේනාසනයකට යන්න එතන වාහන තුරු තියෙන්නේ මොකද්ද මේ ජනයාගෙන් වඩ සම්බාධ නැති හිස්ගේකට යන්න අපි බලන්න ඕනේ සේනාසනය කියන්නේ කොහමද නැද්ද කියලා අපිටද ඕවා කියනවා මේ විසුද්ධි මාර්ගයේ කියනවා සේනාසනයකට මායිමක් ගන්නකොට දුරු 300ක් විතර දුරු තියෙන්න ඕනේ කියලා. ඒක ලේසි නෑ ওই දුර. ඒ මිනිහෙක් ළඟවත් නැති තැන. ඒකයි. හරිද? ඊට පස්සේ මෙතන කියන්නේ උඩුකය ඍජු කොට තබාගෙන සිහිය කමටහනට යොමු කරනවා කියන එක නිකන් ගන්න. හරිද? මෙතනදී එක ප්‍රශ්නයක් එනවා ඉතින්. දැන් මේක මං කියන්නේ සාධාරණ ප්‍රශ්නයක් කියන එක. මේ කය ඍජු කරනවා කියන එක හැමෝටම කරන්න බෑ කියන එක. අන්න ඒකයි. ඒකද මම කිව්වේ ඒකයි මේ අපි සම්මතාර්ථයෙන් ගිහිල්ලා අපි අර පැත්තට ගන්න එක වටිනවා කියන එක මෙතන අපි තේරුම් ගන්න ඕනේ මේකයි උජුං කායම් පණිදාය කියද්දී එයා මම කියන්නේ මේ අර්ථයෙන් ගන්න කියන එක තමන්ගේ හිත හැමතිස්සෙම හයියද බලන්න ඍජුකමට තමන්ට ඍජු නම් හොඳ කෙනෙක් තිබුණා හෝ නැතත් හිත ඍජුයි නම් එයාට පුළුවන් කමඩහන්ට හිත ගේන්න ඍජුකම කියලා ගන්න නුවණ කියන එකට හයිය කියන එකට තමන්ගේ ගුණය කියන එකට ඔය තුන තියෙනව නම් එයාට එයා මොන මට්ටමේ කයක් දරන් හිටියත් එයා ඉන්නේ ඍජුව. කල් ඍජු කයක් දරාගත්ත කෙනාට ලේසි පරිමුඛය. ඒ කියන්නේ මේ සමස්ත පරිමුඛ සතිය උපට්ට වෙත්වා කියන්නේ සතිය පිහිටවන්න එයාට සුදුසු දැන් වැඩබිම හම්බුණා. මේ ගුණය සිහිය නුවණ කියන තියෙන ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වැර ඇති සිහිය නුවණ තියෙන ප්‍රඥාවන්තයා ඍජුව තමයි ඉන්නේ දැන් හිතේ. ඒ ඍජුකම තියෙනම නම් එයාට පුළුවන් පරිපූර්ණව අර මූඛ්‍ය නිමිත්තර හිත තියන්න. පහද? ඒනේ පරම අරමුණට. මූලික අරමුණට. ඒ කියන්නේ මොකද්ද? මේ කියන කමඨහනට. කමඨහන කියන්නේම කර්මයක් වෙන්න බෑ කියලා තේරෙන දැනට. පහද? පහද? අන්න එහෙම ගතනම් මං හිතනවා ඔකේ අර්ථය ගන්න පුළුවන්. නැත්තම් අපි සමාහලට වෙනස් වෙනවා. දැන් මෙතන ඊට පස්සේ කියන්නේ අරක. දීර්ඝව හුස්ම වැටෙනවා නම් දීර්ඝව හුස්ම වැටෙනවා කියන එක මෙතන බලන්න. මෙතන තියෙන්නේ මොකද්ද? දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. පැහැදිලිද? එතන කියන්නේ දීර්ඝව හුස්ම වැටෙනවා නම් දීර්ඝව හුස්ම වැටෙනවා කියලා දැන ගනින් කියලා නෙමෙයිනේ. දැන ගනු කියලා නෙමෙයිනේ. දැන ගනීවි කියලා තියෙන්නේ. පැහැදිලිද? මම ඒකයි කිව්වේ මේක මේ හරි ලස්සනයි කියන එක. මෙතන බලන්න මේ තියෙන්නේ. පජානාති කියන්නේ ප්‍රඥාව. අන්න හරි. ඔව් මම ඒකට තමයි එන්න ගියේ මේක පෙන්නලා. ඒ කියන්නේ මෙතන සියලු ආස්වාස මෙතන දීර්ඝ කොට ආස්වාස කෙරෙමි දනි දීගං වා අසසන්තෝ අසසාමිති පජානාති කියන්නේ දීර්ඝව ආස්වාස වෙනවා කියලා දන්නමය මෙතන දන්නවා කියන්නේ දැන ගන්නවා මිසක් මේ දැන ගණ්ඩ කියන එක නෙමෙයි පැහැදිලිද මම මෙතන මේ තියෙන මේ හුස්ම රැල්ලේ කතාවට සාධාරණ අර්ථයක් කියනද පැහැදිලිද ඇත්තරම මේ විදිහට මේ කතන්දරේ ගණ්ඩ ඇත්තේ බොහෝ දුරට හැම කෙනාටම ජීවත් වෙනවා නම් හුස්ම රැල්ල තියෙනව නේද එතකොට අපි හැමෝටම සමස්ත සත්ව වර්ගයාටම හුස්ම ගැන කමඩහන පොදු වෙන්නේ නැද්ද? අන්න ඔය අර්ථයෙන් මට හිතෙන්නේ මේක ගන්න ඇති කියලා. මේක දිගටත් වෙනවා කොටපත් වෙනවායි කියන එක දැනගන්න කියන එක නේද? ආ නෑ, ඒතන දැන් තාම මම කිව්වේ නැති එකයි. ඔය බලන්න අපිට කවදාද දැන් හුස්ම විතරකට හිත තිබ්බොත්? හුස්ම විතරක් හිත තිබ්බොත් හුස්ම වැටෙනවා කියලා නම් දැනගන්නේ. හුස්ම වැටෙනවා කියලා දැනගන්නේ මේ සාමාන්‍ය භෞතිකයේ ක්‍රියාත්මක වෙච්ච මිනිස්සෙක් හුස්ම ටික වැටෙනවා කියලා දැනගන්නේ අර භෞතිකයට වඩා සිහියක් තිබ්බ නිසා නේද? මට කියන්න වැටෙන හුස්ම රැල්ල දිගද කොටද කියලා දැනගන්නේ හුස්ම වැටෙනවා කියන එකටත් වඩා එහා සතියක්ද නැද්ද? අන්න එහෙමයි ඔය කියන්නේ. මේ මොකක්වත් නෙමෙයි මේකේ අදහස ගතන වටිනවා. මේ කියන්නේ පුළුවන් තරම් සිහිය තීව්‍ර කරන්න කියලා. නැතුව මේ හුස්ම හෝ කොට හෝ කතාව නෙමෙයි. ඇයි හුස්ම කියන්නේ ලෞකික වායෝ ධාතු. බුදුපියාණන් මොකද නිවන් කියලා පෙන්නන්නේ? වායෝ ධාතුව පැනවෙන්න බැරි තැනක්. බුදු පියාණන් වහන්සේ කියයිද වායෝ ධාතුව බලලා මේ නිවන් දකින්න පුළුවන් කියලා? කියන්න බෑ. ඇයි? මූලපරයය කියනවා වායෝ ධාතුව තියෙනවා කියලා හෝ නොතියෙනවා කියලා ගන්නේ මඤ්ඤණාව.
ඉතින් මම කියන්නේ මේකයි. මේ අර්ථයක කවදාවත් මට කියනකෝ ඕක මේ පරිවර්තනය කරපු ලොකු ස්වාමීන් වහන්සේලා ලියයිද මේ වායු ධාතුවේ නිවෙන්න පුළුවන් කියලා. මේක නෙමේ කිව්වේ. අර ඝන පටවි ආපෝ තේජෝ ගති වලට වඩා සූක්ෂමයි වායු ධාතුව. මේ කිව්වේ හුස්ම රැල්ල වැටෙන බවට ඔබ හිත ගෙනාව නම් ඔබ හොඳයි. තාම හොඳම නැහැ. මම ඒකමයි කිව්වේ. අපි හුස්ම වැටෙන්නේ නැහැ කියන්නේ මේ මනුස්සයර කතා කරලා වැඩක් නැහැ නේ. ඒ කියන්නේ යා මැරිලා නේ. පැහැල්ල. මට මං කියන්නේ ඒකයි. අපේ ප්‍රාණය කියන්නේ මේ ජීව වායුව. පැහැල්ල. මේ ජීව වායුවෙන් තොර මනු කෙනෙක් ඉන්නව නම් යාට බණක් කියලා වැඩක් තියෙනවද කියන්නකෝ. පැහැල්ල. ඉතින් ඒකයි හුස්ම රැල්ල හිමි කෙනෙක් සුදුසුයි කමට අහනකට. ඇයි හොඳ දෙනවන විමුක්ත ආයතන සූත්‍රය කියනවා. අවසාන එකේදී මේ ශාසනයේ කමටහනකින් තොර පිට කමටහනකින්ද නිවන් දකින්න පුළුවන්. ඉතින් එතකොට මේක ගැළපෙනවා. හරි දැන් කට්ටිය කියනවා හුස්ම රැල්ල බල්ලෙක් මේ ශාසනයේ පෙන්වන්න නැහැ කියලා. ඒක විමුක්ත ආයතන සූත්‍රය වල දෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා පිට කමටහනලු පුළුවන්. ඉතින් නැත්තම් දහසක් නැවින් ප්‍රතිමණ්ඩිතයි කියන එක මහා එකක් කෑ ඔය. එහෙනම් කියන්න වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කියපු න්‍යායන්ගේ ප්‍රතිමණ්ඩිතයි කියලා. එහෙම එකක් නැහැ. ඕනේ කරුම් වේද කරා පුළුවන්. එයාට ඕනේ මොකද්ද කියන්නකෝ? එයාට ඕනේ මම මේ බලන්නේ බල්ලාගෙනද පූසගෙනද මලගෙනද වායුද තේජෝද නෙමෙයි. ඒ මිනිස්සයාට ඕනේ කරන්නේ හිත පොඩ්ඩක් හික්මව ගන්න. අන්න හරි. එයාට ඕනේ සිහියට ගන්න හිත. ඔය වෙනුවෙන් එයා අසූචි පිටක් දිහා බැලුවත් එයා ඒක බලන්නේ මේ ඊයා කැතයි කියන්නේ නෙමෙයි. හිත ගේන්නද? දැන් අපිට පඩලා තියෙන දැන් මේවෙන් යන්න බෑ කියලා. බැල අපේ තියෙනම දෘෂ්ටි හිඳයි මේ ලෙහන්න බැරි. එන මොකක්වත් නැහැ. පැහැද? ඉතින් මං කියන්න ගියේ. වයිසර් කිව්වේ හුස්ම රැල්ලේ තියෙන වෙනස ඊට වඩා ફોકસ කරොත් තව තීව්‍රව පේනවනේ. ඉතින් ඔය තමයි ඔය පාවු ස්වාමීන් වහන්සේලා ලියපුවා මහා සියාඩු ස්වාමීන් වහන්සේලා එහෙම විදර්ශනා මාර්ග පෙන්වපු වුරුමේ ස්වාමීන් වහන්සේලා පෙන්වන්නේ. ඔය පෙන්වන්නේ මුළු භාවනා වැඩසටහන තුළම. මේ කියන මං කියන්නේ උන්වහන්සේලා හරහාපු ගෝල પરම්පරාව පෙන්වන්නේ හුස්ම රැල්ලේ වෙනස්කම බලන්න කියලා. ඒක දෝෂයක් කියන්න බෑ. ඇයි? එච්චර තීව්‍ර සතියක් පුරුදු කරපු කෙනෙක්ට බණ කියනකොට නිගම්ම තේරෙනවා. ඇයි සිහිය උපරිමනේ දැන්? පැහැදිලි. පැහැදිලි. ඉතින් මං කියන්නේ ඒකයි ඔය විදිහට අර්ථය ගත්තා නම් අපිට මං හිතන්නේ ලේසි. අන්න ඒකයි. මේ කියන්නේ හරි දැන් ඔයාට පුළුවන් වතුර බාල්දියම හලන්න නැතුව ගන්න. හැබැයි තාම බේරෙනවනේ. ඒකත් බේරෙන්නේ නැතුව ගන්නකො. බුදුහාඳුරු සතිය කියලා පෙන්වුවේ කොහොමද? අර උපමාවක් තියෙනවා. උන්වහන්සේ කියනවා වදකියෝ දෙන්නෙක් දෙපැත්තේ ඉඳගෙන ඔළුව උඩින් තියනවා තෙල් පිරිච්ච මුට්ටියක් කටකවුව. ඔබට පුළුවන් වෙන්න ඕනේ මහාන ඔය තෙල් පිරුණු කලයේ ඔළුවේ තියාගෙන වදකියෝ දෙපැත්තේ ඉන්නවා කියලා දැනගෙන ජනපද කල්යාණීය මම මතක හැටියට නැත්නම් නගර සෝබණීය ඉස්සරහා රැඟුම් දක්වනකොට වික්ෂිප්ත නොවී තෙල් බිඳුවක තලන්න දු යන්න. ඔය ඒ ફોકસ එක කියන්නේ මේ හුස්ම රැල්ලේ දිග කොට බලනවා කියන්නේ මහා මේ ફોકસ නෙමෙයි අරකට එක බලනකොට. මට කියන්නකෝ කාමරාගෙන් මත් වෙච්ච මිනිස්සෙක්. දැන් මෙතන කාමරාග පිටික තියෙනවනේ සෝවන්නුව කියලා නැති වෙන්නේ නෑනේ. ජනපද කල්‍යාණ නන්නකොට නොබලයි නේද? කොහොම වීරයද එතන? මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. බැලුවට කමන්නේ නෑ. තෙල් බින්දුව වැක්කිනේ සරින් බෙල්ල කපල යනවා. පැහැල. නිකන් බලන්න ඒ උපමාවේ හැංගීම ගන්නකෝ. ඕක අපිට වුණා නම් අපි කෙලිම කරන බෙල්ල කපන්න මහත්වෙ අපිට කරන්න බෑ වැඩි එක. ඒ කියන්නේ අපිට වීරය නෑ. අර මට්ටමේ සිහිය ගැන උපමාව දුන්නේ ඇයි? ඔය මට්ටමෙන් සිහිය තියන්න බැයි නම් ඉතින් හිතන්න එපා සතිපට්ඨානයක් කරන්න බෑ. ඒකම තමයි ඔය කිව්වේ. එහෙමයි. අර ලොකුහාමුදුරු කිව්ව එකම දැන් ආවේ. ඉතින් අතන ප්‍රාණය හා සමාන ඊට එහා සතියක ඉන්නවද නැද්ද? බෑල පණ දෙවනි කළා සිහියෙන් ඉන්නවද? ඉතින් ඒක කරන්න පුළුවන් කාටද? පණ කියන එක වටින්නේ නෑ සිහියට වඩා කියලා දැනගෙන නැද්ද? ඉතින් ඒක දන්නේ පණක් තියෙන්න බෑ කියලා දැනගෙන නැද්ද? අන්න ඒකයි ඔය කියන්නේ. ඔක්කොම ටික ලස්සන මුතුමාලි වගේ ඔක ඇලමිල්ලා තියෙන්නේ සාතේ. හරිද? ඉතින් ඔතන ඕක ඔහොමයි යන්නේ. ඊට පස්සේ දක්කෝ බමකාරෝ කියන අර ලී කපණේ වඩුවේ උමාව ගන්න එකට. ඉතින් ඒ කෙනා හොඳට සිහියෙන් දන්නවද නැද්ද? මම මෙච්චරක් මේක ගහලා මෙච්චරක් ඇද්ද කියලා ලියේ. ඉතින් යා ඕක නොදැන කරා නම් යා ලී වඩුවෙක් නෙමෙයි හරි. ඒ වගේ කියනවා. ඒකයි කිව්වේ.
ඔබ මේ කරන දේ හරියට මේක කරා කියලා දැනගන්න නැත්නම් ඔබ ඒක කරලා නැහැ හරියට. පැහැදිලිද? ඔගේ ලස්සන කතාවක් තියෙනවා. මේ ලෝකේ වැඩ ජාති තුනක් තියෙනවා. එකක් තමයි අපි කැමති වැඩ. අනිත් එක තමයි අපිට කරන්න පුළුවන් වැඩ. කරන්න කැමති වැඩක් තියෙනවා. කරන්න පුළුවන් වැඩක් තියෙනවා. කළ යුතු වැඩක් තියෙනවා. ඕක තුනක්. අපි බලන්නේ මොකද්ද? කරන්න කැමති වැඩේ කළ හැකි විදිහට එනේ. කළ හැකි විදිහට ඒකේ කළ යුතු ආකාරය සම්බන්ධ වෙන්න වගේ කරන්නනේ. අපි මුල් කරන්නේ කැමැත්ත. නමුත් සාසනය එකනේ මේ තැන. කළ යුතු වැඩේ කළ හැකි විදිහට කැමති විදිහට කරන්න කියන එක. ඒක අමාරුයි. කළ යුතුම වැඩේ අපි සමහරට කැමති නැහැ. හැබැයි කළ යුතුම වැඩේ තමන්ගේ ශක්ති පමණින් කැමැත්තෙන්ම කළොත් අන්න ඒ වගේ හික්මීම මේ කියන්නේ. හරිද? ඒකේ අර්ථයක් තියෙනවා ඈ. හරිද? අපි කැමති දේ මුලින් කරලා කැමති දේ කැමති වැඩ කොටසෙන් කරන්න පුළුවන් ටික ඕන නිසා කරනවා. ඒක තමයි යටිකුරු සබහාය. උඩුකුරු එක එහෙම නෙමෙයි. කළ යුතුම දේ කළ හැකි විදිහට කැමැත්තෙන් කරනවා. අන්න හරි. ඒකයි කිව්වේ මෙතන කතං කරණීයන් කියද්දි කළ යුත්ත කළා ස්වාමීන් කියලා කිව්වේ. මම කැමැති කළ දේ කළා කියන නෙමෙයි ඈ. කැමැති දේ කරපු වුන් ඒ කාලන කොටත් ආම පුසජ්ජනිය. ඉතින් අදත් ඒක තමයි වෙන්නේ අපි. හරිද? කැමැති දේ කරන්න ගියොත් ලෝකෙට අහු වෙන්නේ. හැබැයි කළ යුත්ත කළොත් ලෝකෙන් පිටපයින්. ලෝක උතර වෙනවා. කැමැති විදිහට කරනවා. කළ යුතු දේ කළ හැකි විදිහට කැමැත්තෙන් කරනවා. අපි කරන්නේ කැමැති දේ කළ හැකි විදිහට කළ යුතු නිසා කරනවා. ඒක වැරදි ඉතින් අනිත් පැත්තට එන්න ඕනේ. හරි. ඉතින් හුස්මේ කතාව ඕක. ඉතින් මෙන්න මේකේ මට පෙන්වන්න ඕන කාරණාව මෙන්න මේකයි දරුණුම දැන. මේ අපි මම මේකේ ඊළඟට එක විදිහක් යනවා මේකේ පොයින්ට් එකක් බලන්න ඕනේ. මේ හැම පබ්බෙම බලන්න යට ඉඳන් උඩට. ඉතාලම දරුණුම අර්ථය දිනවා ඔකේ. හරිද? මේක තේරෙයි මං කිව්වට පස්සේ. බලන්න මෙතන. ඉදි අජ්ජත්තං වා කාය කාණු පස්සේ විහෙරති බහිද්දා වා කාය කාණු පස්සේ විහෙරති. අජ්ජත් බහිද්ද වා කාය කාණු පස්සේ විහෙරති. අපිට මේකෙ ඉන්නේ මොකද්ද? අජ්ජත් කියලා අපිට තේරෙන්නේ මේ මගේ කය ගැන බලන්න කියලා. බහිද්ද කියලා අපිට තේරෙන්නේ අනුන්ගේ දේවල් ගැන බලන්න කියලා. මං අහන්නේ මේක අනුන් ගැන බලන්නේ මොකටද? මම මේකට මේ ප්‍රත්‍යක්ෂ සාක්ෂියක් පිට මම මේ කියන්නේ පෙරේ තියෙන හින්දා. පැහැදිලි? මතකද දන්නේ අජ්ජත් බහිද්ද කියන කේ අර්ථය වල වඩා ගැඹුරු එක. අජ්ජත් කය කියන්නේ මම කියන කය. මම අජ්ජත් කියන්නේ මම බලන්න කියන්නේ. බහිද්ද කියන්නේ මගේ බලන්න කියන්නේ. පැහැදිලි? එදා මම කිව්ව මතකද අර මම කිව්ව ග්‍රැෆික් එකේ මං ආයි පෙන්නන්නම් කියලා? අර මගේ කම කියන එක. මේ ලෝකේ මගේ නොවන දෙයකට උත්තරයක් කියන බලන්න. මගේ නෙමෙයි කියලා දන්න. මං කිව්ව අර චිත්ත මූලයෙන්ම මගේ කරගෙනමයි කියවන්නේ කියලා. ඒකෙන් තේරුම් ගන්න අජ්ජත් බහිද්ද කයවල් ගැන දන්නේ හරියට විමුක්තිය දන්න කෙනා. ඊට මෙහා කට්ටිය සතිපට්ඨානේ වැඩුවොත් ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? මගේ කියලා ගන්නවා. අජ්ජත් මගේ නෝන අනිත් කට්ටිය කියලා ගන්නවා බහිද්ද. ඒ මට්ටමේ මේගොල්ලෝ අර්ථය දන්නේ නැහැ. බලන්න. මේ අර්ථය ඉතාම සියුම් ඈ. අජ්ජත් බහිද්ද කියන්නේ මම සහ මගේ. ඒක පැහැදිලි කරගත යුතුයි. මම මේක ආපු නිසා වෙන්නේද? නැත්නම් දැන් අපිට අගල දිනවනේ මම මගේ කෑල්ලයි මගේ නෝන අනිත් කට්ටිය කියලා බලන්නයි මේ කියන්නේ කියලා. එහෙම කියන්නේ නැහැ බුදුහාම. මගේ නෝන දෙයක් නිසා දුක එන්න බෑ සාසනේ. පැහැදිලිද? එහෙනම් මේ සමස්ත ලෝකේ මගේ වෙලා තියෙන එක මුලින්ම තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? අර මම ඒක සමීකරණ ලියද්දි කිව්වේ අර වෙනම ඇඳලත් ওই කාරණා මම කිව්වේ. පැහැදිලිද? දැන් නම් මම හිතන්නේ වෙලාවක් නැති මේකට අපි මේ අරග කරගෙන යන්නේ. එතකොට මම හිතන්නේ අර දෙයක් ගන්න කෙනෙක්. ඒක පෙන්වන්නද මේක ආපු නිසා මේක දැන් සතිපට්ඨාන කියන්න වෙන්නේ. සතිපට්ඨාන තේරුම් ගන්න තමයි වෙන්නේ දැන් අදට. මං කියන්නේ මෙහෙමයි. හරිද? ඇහැයි කනයි මේ කනයි හරිද? නාසයයි දිවයි ඊට පස්සේ අපි ගමුකෝ ඔම ශරීරය කියලා ඔහොම ඔන්න ඔහොම තියෙනවනම් මම මේ දැන් මේ අංග ටික පෙන්වන්න ඕන නිසා. හරිද? ඊට පස්සේ මෙන්න මේක බලන්න. මෙහෙම මනුස්ස ස්වභාවයේ ඉන්න කෙනාට අනිවාර්යෙන් හිත කියන එක පිළිහිටලානේ. හරිද? දැන් බලන්න මම කියන්නේ මෙහෙම එකක්. මෙතනත් කෙනෙක් ඉන්නවා කියලා ගන්නකො. ඔය දින ඔළුව ඈ. මෙන්න මෙතනින් තියෙනව මලක්.
හරිද? දැන් මේක මම මේ අතිශය රළු උපමාවක් කියන්නේ තේරුම් ගන්න. එතකොට බලන්න මෙතන මලක් තියෙනෝනේ. දැන් A සහ B මලක් කියන එකම පේනෝනේ. අපිට මේ ලෝකෙ මෙච්චර තාර්කිකව ඇයි ගණන් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ? මටත් පේනවා මේක ජොග්ගුවක්, ලොකු හඳුනන පේනවා මේක ජොග්ගුවක්. ඉතින් මට කවුරු හරි දැන් මට ලොකු හඳුනන කිව්වොත් මේ ජොග්ගුව අරන් ඉන්න හඳුනනේ කියලා මට පුළුවන් කියන්නේ. ඕක තමයි පැවැත්මට තියෙන මුලාව. දැන් මම මේ කියන්නේ සූක්ෂම වෙන්න කියලා තව. මම එදා කිව්වේ මේකයි. මෙන්න මේ A කියන කෙනාට තියෙන S2ද B කියන කෙනාට තියෙන්නේ. තියෙන්නම බෑනේ. එහෙනම් A කියන කෙනාට S2 තියෙන්නේ B කෙනාගේ වගේ නම් එයා AB නෙමෙයි. එයා එකම එකක්. හල්. දෙකම ඒ වෙනවා. ඉතින් එහෙම නෑනේ. හරිද? මම සරසම නිවුණුන්ගේ කතාව කිව්වත් ඒකයි. එහෙම මෑ කියන එක. හරිද? මං අහන්නේ මෙයාට තියෙන කනමද මෙයාට තියෙන්නේ? නෑ එහෙනම් ආයි A සමානයි B වෙනවා. මම මේ නොකිය කියන්නේ A අසමානයි B කියලා. සර්ව අසමානයි A B. සර්ව සමානයි නෙමෙයි. පැහැදිලිද? දැන් බලන්න මෙන්න මේක මල කියලා හඳුනගත්තේ මේ දෙන්නම ඇහැ හරහාද නැද්ද? ඇහැ හරහා. එතකොට A ඇහැට වඩා B ඇහැ වෙනස්ම නම් එයාගේ හිතේ මලක් ඇති වෙනකොට A හිතේ මලක් ඇති වෙනකොට A හිතේ ඇතිවෙච්ච මලේ පාට B හිතේ ඇතිවෙච්ච මලේ පාටට වඩා හාත්පසින්ම වෙනස් විය යුතු නැද්ද? දෙකක්. අපි ගමු ඒකටත්. A පාටයි B පාටයි. හරිද? මම අහන්නේ මේ මලේ සද්දය ඇහුනේ මේ කණෙන් නම් මේ මලේ සද්දය කියන දේ A ඇහුනේ එක ආකාරයකට සහ B ඇහුනේ තව ආකාරයකට විය යුතුයි නේද? එතකොට අපිට ආයි මොකද ගන්න වෙන්නේ? A සද්දේ B සද්දේ. ඔය විදිහටම මම අහන්නේ මෙන්න මේක ගත්තොත් අපි ගමු A සහ B කියලා අපිට තියෙන්නේ මලක්. එතකොට රූපය පෙවුනේ A රූපය පෙවුනේ A රූපෙන් B රූපෙන් B රූපෙන්. හරිද? ඒ පැහැදිලි නේද? මම මේ නොලිව්වට. ඊට පස්සේ මේ කියන්නේ ඇහැට. ඊට පස්සේ කනට, නාසයට, දිවට, ශරීරයට. හරිද? එතකොට එයාට තේරෙන්නේ A ආවේනික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශද නැද්ද? B ආවේනික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශමයි. එහෙනම් දැන් බලන්න A හිතේ හැදෙන A මල A සාපේක්ෂ මලක්ද නැද්ද? B සාපේක්ෂව එයාගේ හිතේ හැදෙන මල B සාපේක්ෂ මලක්ද නැද්ද? හැබැයි අපි දෙගොල්ලන්ටම A B මේක මල කියලා කියන්න පුළුවන්. ඇයි? පරාසය තුල මේ මල තියෙන නිසා. පැහැදිලිද? හරි. මං අහන්නේ දැන් මේ පරාසය අයින් කරලා ගන්න. මේකේ පරමාර්ථයෙන් ගන්න. A කියන කෙනාගේ ඇහැට ගෝචර A ආවේනික වර්ණයක් නම් A හිතේ හැදෙන මලේ පාට වෙන්නේ A දන්න පාටම්මද නැද්ද? B මලේ පාට B දන්න පාටම්මද නැද්ද? එහෙනම් බලන්න ඒ කියන පුද්ගලයා මලක් කියලා අත දැම්මට මෙහෙම එයාගේ හිතේ ඇතිවෙච්ච මල එයාගේම මලක් වෙලාද නැද්ද? එයාගේම මලක්ද නැද්ද? මම ඔන්න ඕකටයි කිව්වේ. ඕක තමයි මූල ස්ථිර සංඥා. පැහැදිලිද? මෙන්න මේක දැනගත්තොත් මේක තමයි මගේ කමේ ආරම්භය. පැහැදිලිද? මේ මගේ කම තියාගෙනයි. පැහැදිලිද? මේ මගේ කම තියාගෙනයි යා උඩින් කියන්නේ මගේ සහ මගේ නෙමේ කියලා. මේ තමයි මැද. පැහැදිලිද? ඒ හින්දායි අතන අජ්ජත්ත කියද්දි මමත් බහිද්ද කියද්දි මගේ කියලාත් එන්නේ. මේ සමස්ත ලෝක ධාතුවේ මගේ සහ මගේ නෙමේ කියලා ලෞකිකව කියයි. හැබැයි මගේ කියන දේවත් චිත්ත මූලයෙන් මගේ නෙමේ කියන ඒවත් චිත්ත මූලයෙන්ම මගේ. ඔන්න ඕකටයි අජ්ජත්ත බහිද්ද කියන එක තේරෙන්න ඕන හරියට. නැත්තම් අපි බහිද්ද කියලා වඩනවා. මගේ නෙමේ කට්ටියගේ වඩන්න ඕනේ නැහැ කියලා හිතෙනවා. ඉතින් මගේ නෙමේ කියද්දි මෙයා මගේ. පැහැදිලිද? අර්ථය පැහැදිලිද? ඒ දෙගොල්ලන්ටම හම්බෙන්නේ එක මල වගේ තමයි. හැබැයි අර මුලෙන් තමයි වෙනස් වෙන්නේ. මම කිව්වේ හම්බෙන එක මල ගැන නෙමේ. චිත්ත මූලයේ තියෙන මල් දෙක ගැන. පැහැදිලිද? දැන් හැබැයි ලොකුවගේ එතන මම වර්ධවා ගන්න එපා. දැන් මම මේ කිව්වේ දැන් මෙතන මේ කෝපේ තියෙනවා. අපි හැමෝට වෙන වෙන කෝප පේනවා කියලා නම් නෙමෙයි ඈ. පැහැදිලිද? ඔය නැත්තම් දැන් ට්‍රක් ගාලා ගන්නවා. ඔව් දැන් අරයට පේන්නේ වෙන කෝප්පයක්, මට පේන්නේ තව කෝප්පයක්. මේක කිව්වොත් නේද දැන් දැන් කොහොමද දැන් මේ දෙන්නම එකම කෝප්පේ අල්ලත් ඉබැක්කල ඇදගෙන ඉන්නවා. මේ මගේ කෝප්පේ නෑ දැන් මගේ කෝප්පේ. එතකොට කියන්න දෙකක් කිය නෑ. දැන් මං අර අපි කිව්වා අපි තව ඊට එහා හිතනකොට එක පාටි දෙනවා. එහෙනම් මේ කියනවත්දී තියෙන රූපේ පේනව නෙමෙයි කියලා වෙන්නේ නැති කියලා. ඒක නෙමෙයි. ඒක වෙනම අර්ථයක්. හරිද?
ආ මම කියන්න ගියේ මෙන්න මේ කාරණා මෙන්න මේක ඊටාම දරුණු අර මම කියන්න ගියේ අර අහම්බෙන් අර පැත්ත පැන්න නිසා මං කිව්වර අගේ ඉඳන් මුලට බැලුවම වාසියක් තියනවා කියලා දැන් බලන්න මෙතන මෙන්න මෙතන බලන්න දැන් ඔය මං කිව්වේ අජ්ජත්තයි බහිද්දයි කතාව ඊට පස්සේ බලන්න සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ඊට පස්සේ පෙන්නනවා දැන් මම මෙතනට පෙන්නනවා සමුදය විතරක් දන්න කෙනෙක්ට පුළුවන් ද කාය තසති වඩා සමුදය දැක්කොත් එයාට තියෙන දෝෂෙ මොකද්ද හට ගන්න විදිය දැක්කොත් එයා උච්ඡේදවාදෙන් බිදෙනවා උච්ඡේදයෙන් බිදෙනවා සාසුතර වැටෙනවා ඊට පස්සේ වෙනවා බය ධම්මනුපස්සීවා කියලා බය ධර්මතාවය දැක්කොත් මොකෝ වෙන්නේ ශාස්වත ඒ කියන්නේ මොකද කියන්නේ තියෙන එක නැති වෙනවා කියලා තේරෙනවා ශාස්වත දෘෂ්ටිය ලැහෙනවා ඒ කියන්නේ ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙන්නේ නැහැ කෙලිම උච්ඡේදයට වැටෙනවා හරිද මම කිව්වේ සමුදය දැක්කොත් උච්ඡේදයෙන් ගැලවෙනවා ශාස්වතයට වැටෙනවා ඒ කියන්නේ මේ නැහැ කියන එක බොරු වෙනවා තියෙනවා කියන එක ඇත්ත වෙනවා බය ධම්මයේ ගත්තොත් බය ධර්මතාවය නැති බව ඇත්ත වෙනවා ඇති බව බොරු වෙනවා පැහැදිලිද මම දැන් කිව් එක තේරෙනවා නම් මුලින්ම අගට කිව්වහම ඔහොම නේද වෙන්න හදන්නේ දැන් ඊට පස්සේ බලන්න තියෙන එක අන්තිමට පෙන්වන්නේ සමුදය වය ධම්මානුපස්සීවා පැහැදිලිද ඊට පස්සේ මෙන්න මෙතන බලන්න අත්තිකායෝතිවා 50 සතිපත්තිදා හොති යාවදේව ඥානමත්ථය පතිත්සතිමත්ථය අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදේති ඒවම්පි කෝබික්කවේ කායේ කායනුපස්සී විහෙරති ඒ කියන්නේ මේ ආකාරයෙන් කායේ කායනුව බලන කෙනා සතිය පිහිටවල පච්චුපට්ඨිතා හොති මේ පච්චුපන්න මොහොතේ තුල මේ අර්ථය දකින කෙනා යාවදේව ඥානමත්ථය පතිත්සතිමත්ථය ඥාණය තීව්‍ර වෙන්නත් සතිය තීව්‍ර වෙන්නත් අනිසිතෝච විහෙරති කියන්නේ මොකද්ද? ඒ යෝගාවචරයට ආස්වාස ප්‍රාස්වාස ඒ ගන්න. ඒ සිහියද මතු මත්තේ ඥානේ වැඩිම පිණිස වේ. මං කිව්වේ සිහිය තියන්න තියන්න ඥානේ අධිගම වෙන්න උපනිශ්‍රිය වෙනවා. එතකොට මතු මත්තේ සිහියේ වැඩිම පිණිස වේ. මෙසේ ඒ යෝගාවචරතේ මේ තෘෂ්ණා නිශ්‍රිය දෘෂ්ටි නිශ්‍රිය දෙදෙනාගේ වසඟයට නොහසු වේ. හරිද? ඊට පස්සේ මොකද මේ කියන්නේ? ලොව කිසිවක් ආත්ම ආත්මීය වශයෙන් නොගනී මහණ තෙමේ මෙසේ රූ කයෙහි අනුපස්සනාව කාය අනුපස්සනාව කරන සුළු වෙයි. හරිද? මම දැන් කියන්නේ මේකේ අනිත් පැත්තට බලන්න කියන්නේ. යටිඳන් උඩට. දැන් බලන්න. දැන් බලන්න යම් කිසි කෙනෙක් සිහිය පිහිටවලා ඥානය මුල් කරගෙන ප්‍රඥාවෙන් යුක්තව කායේ කාය අනුපස්සනාවේ ඉන්නවා නම් එයා දැනගත යුත්තේ සමුදේ වැය කියන දෙකම. දැන් බලන්න උඩට යනකොට. සමුදේ වැය ධම්මානුපස්සීවා කියලා මුලින් එනවා. සමුදේ වැය දෙකම දන්න කෙනා සමුදය ධර්මතාවය දන්නවා වැය ධර්මතාවය දන්නවා ඊට පස්සේ උඩට ගියාම සමුදය වැය දන්න කෙනා දන්නවා මගේ සහ මම කියන දෙන්න අජ්ජත් බහිද්ද කියන අර්ථය ඒ අර්ථය උඩට බලන් යනකොට එයා දන්නවා දීගංවා අසසන්තෝ අසසාමිති පජානාති කියද්දි මේ කියන්නේ මේ හුස්ම රැල්ලක් බල්ලා කොටයි දිගයි කියන එක නෙමෙයි මම මගේ කියලා පැනවෙන්නම බෑ නේද කියන අර්ථයයි මේ කිව්වේ කියලා පැහැද මම අරකට ටිකක් තීව්‍ර කළොත් මම ඇහුවොත් කොටයි කියලා අහුවෙන තැන හුස්මක් අහුවෙන්න පුළුවන්ද බැයිද? එතන අහුවෙන්නේ කොටකම මිසක් හුස්ම නෙවෙයි. අපි ගන්නේ හුස්මේ කොට බව බලන්න කියලා. කවුද එහෙම කියන්නේ? පැහැද මං කියන එක. හුස්ම දිගද හුස්ම කොටද කියලා බලන්න වෙන්නේ හුස්ම ඇත්තන. පල්ලෙහා ඉඳන් එන කෙනා දන්නවා ඥානෙ පිහිටලා තින්නේ කොතනද? සමුදේ වය කියන දෙකට. ඒ කියන්නේ උදෑවිය දන්න කෙනා කවදාවත් බලයිද කියනකො හුස්ම රැල්ලේ එක? නෑ එයා බල එයා දන්නවා මේ මොහොතේ පැනවෙන්න බැරි හුස්මේ කොට බව ඊළඟ මොහොතේ පැනවෙන්න පුළුවන් එක. හරි. ඒක මම කිව්වේ මේවා සෑහෙන සූක්ෂමයි කියලා මේ මෙතන න්‍යාය. අපි අර මුලින්ම අගට කියවද්දි අපේ දින ගතියටක් ගලපහිනවා. එයි අපිට තේරෙනවනේ ආ මේ කියන ඇති හුස්ම රැල්ලේ කොට බව වෙන්නේ නැහැ. නමුත් මම එකයි කිව්වේ පල්ලේ හැදෙන උඩ කියවල බලන්න කවදාවත් ওই දෘශ්‍ය වල වැඩෙන්නේ නැහැ. පහල්. යන්නේ ඒ වගේ තමයි මේකේ ඇත්තම මම එකයි මේ මතක් කරේ පොඩ්ඩක් බලනවනම් මුලින්ම අගටත් කියවන්න දෝෂයක් නැහැ. අර්ථය දන්න කෙනා කොහොමද දන්නවනේ? නමුත් අගේ ඉඳන් මුලට පොඩ්ඩක් කියවල බලන්න හරි ලස්සන්ට සමුදේ වැය කියන එක දන්න කෙනාමයි කියලා පෙන්නනවා ඒක. පැහැලේ. මම දැනගත්ත පැහැලි වෙන්න දිනවල ඉතින්. පැහැලේ. දැනගෙනමයි කරන්නේ කියන එක. ඒකේ අර්ථය එනවා. ඒක ඒ අර්ථෙන් අපිට වෙලා තියෙන්නේ පැවැත්මම ඇත්ත වෙලා දැන්. ඇයි බුදුහාමුදුරුවෝ කියලා දෙනවා හුස්ම බලන්න කියලා. හුස්ම බලන්න කිව්වා තමයි. උනාසෙ කිව්වනම් කියන්නත් ඇති. කිව්වේ හැබැයි හුස්ම ඇත්ත වෙන මට්ටමට නම් නෙමෙයි. හැබැයි තව තැනක සංකල්ප මම මානපාරස්තිය ඒ ඒ මෝහ චරිතයට මේ 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 භාවනාව ආනපාන පබ්බේ ගෝචර නැහැ කියලා තමයි බුදුපියාණන් වහන්සේ කිව්වේ. විසුද්ධි මාර්ගයේ තියෙන මෝහ චරිතය ප්‍රගුණ වෙනවා කියලා. මට හිතෙන්නේ මෙහෙමයි. මොමදි මම හැමදෙස්සම කියන එකයි. ඕන කෙනෙක්ගේ අහගුණයක් දකින්න අපිට හොඳ.
ඉතින් බුද්ධකෝෂ ස්වාමීන් වහන්සේ කියන්නේ නැත්තේ කවුරු හරි අඩු ඥානයක් තියෙන කෙනාට වුණත් අන්න ඒකයි හුස්ම අල්ල ගන්න බැරි නෑනේ. ඒ මෝඩ මනුස්සයා වුණත් සාසනය දැක්ක කියන්නේ ප්‍රඥාවන්තයෙක් වෙලානේ. හැබැයි එයා දක්ෂ නෑ ඉතින් ලොකු දේවල් කරන්නේ. ඉතින් එයාට අර තියෙන හුස්මෙන් හරි යන්න කියන්නේ නැත්තේ. බැලිද දැන් උන්වහන්සේ ඉන්න මේ අහන්න. අපි කොච්චර තොවිල් නැටුවත් ඕක කරන්න බෑ. ගගහ ඉන්නයි එන්නේ. අන්තිමට අර ඕකට මම හැමදාම කියන්නේ දැන් මට මරන්න ඕනේ මාමා. මම බොනෝ වහ. ඒත් මාම මැරෙනවද නැද්ද? මැරෙනවා. ඒ ඉතින් මම මැරුණාට පස්සේ මට තේරෙන්නේ ඉතින් මාම මැරුණා කියලා තමයි. මොන පිස්සුවද කියන්නේ ඔකෙදී? අපි කරන්න ඕනේ මොකද්ද? මම ඒකයි කිව්වේ බල්ලෙක් වුණත් බව බව කියන එකෙන් අපිට තේරෙනවා නම් මේ කිව්වේ යහපත් දෙයක් කියලා. උන්ට සාදු කියලාද නැද්ද කියන එක තමන්ගේ වැඩක්. හැබැයි හිතෙන් හරි අර ගරුගුණ හිතේ තමන් හැදෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපිට තේරුම් ගන්න දෙකාන. සතිපට්ඨානේ අපි හිටත් ඉතින් අහුවෙන්නේ නැහැ. අපි එහෙලා දාමු මේකේ පබ්බේ දින්න. දසබල සේලප්පගවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දසබලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගියා නිර්වාණය නම් මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ශ්‍රී බුද්ධ වචන ගංගා සකල ලෝකවාසී සියලුම සත්‍යයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාබසිනාසේක්වා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.